ඒසි බිස්නස් ඔප්චුනිටි එක සම්බන්ධයෙන් දැන ගැනීමට පැමිණි ඔබ හැමදෙනාම සුබ සන්ධ්‍යාවක් කියලා පිළිගන්නවා ඩයමන්ඩ් ටීම් වෙනුවෙන්. අද මේ ඔබ සහභාගී වෙන සූම් සෙෂන් එක පැයක වගේ කාලයක් පැවැත්වෙන නිසා ඔබ සූම් එකට සම්බන්ධ වෙලා ඉන්න ඩිවයිස් එකේ බැටරි තත්ත්වය වගේම ඩේටා බැලන්ස් එක සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න, ඒ වගේම අද දිනේදී ඔබත් සමග මේ ඔපචුනිටි එක ගැන කතා කරන්නේ සුවිශේෂී පුද්ගලෙ. ඔහු පෙරදෙනි විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව සම්බන්ධයෙන් විශේෂවේදී උපාධියක් හදාරලා ඒ හා සම්බන්ධ ව්‍යාපාරවල නිරත වෙන පුද්ගලෙ. ඒ වගේම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමට ලක්ුණු ශ්‍රී ලංකා ජාතික චෙස් කණ්ඩායම නියෝජනය කරන චෙස් ක්‍රීඩකෙ, ක්‍රිප්ටෝ ෆොරෙක්ස් ට්‍රේඩර් කෙනෙක්, ඒ වගේම ඔන්ලයින් ඔන්ටර්ප්‍රිනර් කෙනෙක්. එහෙනම් මම ආරාධනා කරනවා මිස්ටර් කසුම් දෙහිගම සහෝදරයාට සෙෂන් එක ස්ටාර්ට් කරන්න. Thank you, Shalini. මම ලිය අහන ඇති කියලා හිතනවා හැමෝටම නිපුණ කොහොමද data තත්ත්වය සද්දේ ලිය අහනවද? Clear නෝ. Yes. Right, right, Rohan. Thank you. මොකද අපි දැන් ඉන්නේ මාස එක අවසාන දින දෙක කියන අද දවසයි හෙට දවසයි කියලා කියන අද පෙර දවසේ දවස අවසාන මාසය අවසාන වෙනවා. එතකොට ගොඩක් වෙලාවට අපි දන්න කාරණයක් තමයි මාසේ අන්තිම වෙනකොට ටිකක් ඩේටා කනෙක්ෂන්ස් වල පොඩි පොඩි ගැටලු වෙනවා. ඉතින් ඒ නිසා තමයි අර ශල්නි කිව්ව විදිහටම අනිවාර්යෙන් ඔබේ ඩේටා බැලන්ස් එක ගැන අවධානයක් තියාගෙන ඉන්න. මොකද සමහර වෙලාවට අපි දන්නේම නැතුව ඩේටා ඉවර වෙලා සෙෂන් එකෙන් වා එලියට විසිකලා තියෙන්න පුළුවන්. right අපි එහෙනම් අද දවසේ කතා කරමු ශලිනී කතා කරපු විදිහටම දේසි ප්‍රොජෙක්ට් එකක් ගැන කතා කරනවා ඩිසෙන්ට්‍රලයිස් AI සිස්ටම්. නමුත් ඊට කලින් මම හිතනවා වඩා සුදුසුයි කියලා මෙතනවිට අයත ක්‍රිප්ටෝ සම්බන්ධයෙන් නැත්නම් ක්‍රිප්ටෝ කරන්සිස් කියලා කියන ඉන්ඩස්ට්‍රි සම්බන්ධයෙන් ටිකක් අපි සරල බසින් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් හොඳ වෙයි කියලා. ඉතින් ඇත්තටම අපි පැයකට වඩා අඩු කාලයක් තුළ තමයි ඔබත් එක්ක මේ සෙෂන් එක සම්බන්ධයෙන් නැත්නම් මේ අපි කතා කරන ක්‍රිප්ටෝ කරන්සි සම්බන්ධයෙන් සහ දේසි ක්‍රිප්ටෝ ක්‍රවුඩ් ෆන්ඩින්ග් ගැන අපි කතා කරන්නේ. ඉතින් ඒ නිසා රැඳෙන්න කියන ආරාධනාවක් කරනවා පැයක කාලයක් පුරාවට. ඒත් එක්කම ඔබට චැට් එක නැත්නම් රේස් යුවර් හෑන්ඩ් කියන ඔප්ෂන් දෙක හරහා ඔබේ තියෙන ගැටලු හෝ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් අපි අවස්ථාවක් දෙනවා අවසානයේ. ඉතින් ඒක රැඳෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. සාමාන්‍යයෙන් අපි දන්න දෙයක් තමයි ලෝකයේ තාක්ෂණයත් එක්ක සෑම ඉන්ඩස්ට්‍රි එකක්ම වෙනස් වෙලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි දන්නවා අපි එදිනෙදා භාවිත කරන ගොඩක් දේවල් වලට තාක්ෂණයේ යෙදී ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට මතක නම් අපි මීට අවුරුදු 100කට වගේ කාලයකට පෙර ගමන් බිමන් යන්නට පාවිච්චි කරේ වෙන මේ විදිහේ බක්කි කරත්ත. මේ බක්කි කරත්ත වලින් ගමන් කරපු අය දැන් දන්නවා මේ වෙද්දි අපි දන්නවා ශබ්දයේ වේගය අභිවා යන්න පුළුවන් විදිහේ අපි කතා කරනවා ගුවනේ වෙනම වාහන. ඉතින් අපි අපිට තාම යන්න බෑ වගේ වාහන. නමුත් අපි දන්නවා ප්‍රහාරක යාන මේ වෙනකොට පිහි වෙලා තියෙනවා ලෝකයේ ශබ්දයේ වේගය අභිවා යන්න පුළුවන් මට්ටම. එතකොට හිතන බලන්න එදා තිබුණු මට්ටමට වඩා තාක්ෂණයේ යෙදීමක් මුළුමනින් ඇවිල්ලා දැන් මේ වෙනකොට ඒ ඉන්ඩස්ට්‍රි එක සෑහෙන දියුණු මට්ටමකට පත් වෙලා තියෙනවා. ඒත් එක්කම අපි ඉස්සර පාවිච්චි කරපු කැමරා ගත්තට පස්සේ කැමරාවල අපිට මතක තිබෙනවා නම් හැම වෙලෙම මේ මූවි රෙකෝඩ් කරන්න ගත්තු කැමරාවලට වගේම අපි දිනට භාවිත කරපු කැමරා ගත්තම සෑහෙන හයිස් එකෙන් ලොකුයි ලොකු කැමරා තිබුණේ. ඒකෙත් තිබුණු පාවිච්චි නැත්නම් භාවිතයන් හරිම ලිමිටඩ්. හැබැයි දැන් මේ වෙනකොට අපි දන්නවා මේ මීට අවුරුදු 10කට 15කට කලින් ගැන කතා කරත් ඒ වෙනකොටත් ඉතාම දියුණු මට්ටමට ලෝකේ දියුණුලා තියෙනවා. ඉතින් ඇවට ෆිල්ම් එක මං හිතනවා මේ වෙද්දී හැමෝම දැකලා ඇති කියලා. ඉතින් ඇවට ෆිල්ම් එක ගත්තොත් ඉතින් ඇවට කියලා කියන සමහර කතිය අවතාර කියලා කියනවා. ඇවට කියන ෆිල්ම් එකේ ඉතාම දියුණු මට්ටමක මේ පරිගණක තාක්ෂණය නැත්නම් මූවි රෙකෝඩින් කියන දේවල් භාවිත කරලා තියෙනවා. ඒ කියන්නේ තාක්ෂණයේ සෑහෙන ප්‍රබල මට්ටමට යෙදිලා තියෙනවා අපි මේ කතා කරන කැමරා සහ මූවි රෙකෝඩින් ඇත්තට. ඒත් එක්කම ඔබ අපි හැමෝම මේ විදිහ භාවිත කරන ටෙලිෆෝන් එක ගත්තොත් එහෙම නැත්නම් කමියුනිකේෂන් සඳහා අපි ඉස්සර පාවිච්චි කරේ ගොඩක් වෙලාවට ලියුම්. දැන් මේ විදිහ ලියුම් කවුරුත් යවන්න නැති මට්ටමටම මේ ලෝකේ ඊට වඩා ප්‍රබේද මිහි වෙලා තියෙනවා. ඉතින් ඉස්සර ෆෝන් එකක් ගත්තාම ෆෝන් එකේ මයික් එකයි රිසීවර් එකයි දෙකක් තිබුණා. එනේ ඔබට කනට අහන්න වෙනම කොටසක් තිබුණා, කතා කරන්න වෙනම කොටසක් තිබුණා. දැන් මේ වෙනකොට ඔබ දන්නවා ස්මාර්ට් ෆෝන්ස් ඇවිල්ලා තියෙනවා. ස්මාර්ට් ෆෝන්
වලින් අපට අපි දන්නවා cordless charging කියන්නේ wireless charging level එකට දක්වාම ඒ තාක්ෂණයක් දිනු වෙලා තියෙන කෙනෙක් හැම දෙයක්ම වගේ ගත්තාම ලෝකේ තාක්ෂණයේ යෙදලා තියෙනවා ඒ අපි අදාළ කතා කරන ඉන්ඩස්ට්‍රි එකේ ඩෙවලොප්මන්ට් එක හැබැයි ඔබ අපි හැමෝම භාවිත කරන ශේෂ්ත්‍රයක් තියෙනවා ඒ ශේෂ්ත්‍රය අපට දැනෙනවා තාක්ෂණයේ යෙදීමක් තියෙනවා කියලා හැබැයි තියෙන ලොකුම ප්‍රශ්නෙට පිළිතුරක් ලැබිලා නැහැ බලමු මොකද ඉන්ඩස්ට්‍රි එක ඒ තමයි බැංකින් ඉන්ඩස්ට්‍රි බැංකින් ඉන්ඩස්ට්‍රියට එනකොට ලෝකේ බැංකින් ඇතුණා කරගෙන තමයි ඉදිරිත් පොඩ්ඩක් කතා කරනවා ඉතින් බැංකින් ශේෂ්ත්‍රය එනකොට අපි දන්නවා අපි එතනදා භාවිත කරන මුදල් ගත්තට පස්සේ මේ මුදල් වල තියෙන පළවෙනි කාරණේ තමයි පළවෙනි අපහසුතාවය තමයි ලෝක පුරා තවමත් මේ බැංකු පද්ධති වලට ඇක්සස් නැති නැත්නම් භාවිත කරන්න බැරි මිනිසුන් ගොඩක් ඉන්නවා ඒ කියන්නේ සම්ස්තයක් වශයෙන් ගත්තොත් ලෝකේ සාම භාගයකටවත් බැංකු ගිණුම්ස් නැහැ බැංක් විනිම් නැහැ ඒ කියන්නේ බැංකු හරහා ගනුදෙනු කරගැනීම ඊට පස්සේ බැංකු වලට සම්බන්ධ වෙලා යමක් කරගැනීම කිසිම දෙයක් හෝ නැත්නම් තව රටකින් රටකට යවන මුදල් ගෙවීම පැත්තකින් කියන්නේ තමන්ට බැංකුවක් නැහැ කියලා කියන්නේ තමන් ගනුදෙනු කරන්නේ නැහැ කියන්නේ බැංක් account එකක් නැහැ කියලා කියන්නේ ලෝකේ හරියාකාරයෙන් මුදල් පරිහරණයක් සිදු වෙන පිටසක් නැති ඉන්නවා කියලා කියන කාරණේ ඒකත් වඩා තියෙන ලෝකේ ප්‍රබලම ගැටලුව තමයි මේ අවසානයේ දාලා තියෙන්නේ ඒ තමයි ඉන්ෆ්ලේෂන් එක උද්දම්නේ මේ කතා කරන්නේ ඩොලරයක සම්බන්ධයෙන්. ඒ කියන්නේ 1980 ඩොලර් ලක්ෂයක වටිනාකම මේ 2017 වගේ වෙනකොට මීට අවුරුදු 4කට පෙර ඩොලර් 63000 දක්වා අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ සරලම කතන්දරය ඩොලර් ලක්ෂකින් 1980 කරගන්න පුළුවන් තුරු වැඩවලි දැන් කරගන්න පුළුවන් කියන්නේ ඩොලර් 63000කට. ඔබ දන්නවා ඩොලර් එකට මෙහෙමනම් රුපියල ගැන ඔබ කතා කරන්න අවශ්‍ය නැහැ. නේද? රුපියල ගැන අපි කතා කරොත් අපි හොඳටම දන්නවා අපේ රුපියල කොච්චර වේගෙන් උද්දමනයට බාජර වෙනවාද අපි ඩොලරයකට සාපේක්ෂව සංසන්දනය කළා කිව්වොත් අපි සෑහෙන වේගෙන් උද්දමනයට බාජර වෙනවා එතකොට ඩොලරයකට මෙහෙම වෙනවා නම් අපේ රුපියල ගැන අපි කතා කරන්න දෙයක් නැහැ ඒක උකට කියවනක් තියෙනවා අර යකඩ මල්ලට ගුල්ල ගැහුවා නම් හාල් මල්ල නොබලාම කිසි කරපංක තිය වගේ තමයි මෙන්න මේකට ප්‍රතිකරණයක් ලෝකෙට ආවා ඒ මේට දශකයකට විතර කලින් මම හිතනවා කටි අහලා ඇති කියලා ක්‍රිප්ටෝ කරන්සිස් නැත්නම් බිට්කොයින් කියන එක ගැන ක්‍රිප්ටෝ කරන් අහලා නැතු වුණත් ඩිජිටල් කරන්සිස් ගැන අහලා නැතු වුණත් වර්චුවල් කරන්සිස් කියන ගැන අහලා නැතු වුණත් අනිවාර්යෙන් ඔබ බිට්කොයින් කියන ගැන නම් මේ වෙද්දී අහලා ඇති බිට්කොයින් ගැන ගොඩ දෙනෙක් කතා කරන්න පටන් ගත්තා විශේෂයෙන්ම මේ 2021 වසර තුල බිට්කොයින් වල මිල වැඩිවීම තත් එක්ක තමයි ගොඩ දෙනෙක් කතා කරන්න පටන් ගත්තේ මොකද වසරේ මුල සාමාන්‍ය බිට්කොයින් එක වටිනාකම ඩොලර් 10000 15000 අතර වගේ තිබුණේ නමුත් අප්‍රේල් මාසයේ වගේ ඉති ඩොලර් 64000 කම යන මට්ටමට බිට්කොයින් වල වටිනාකම වැඩි වුණා. ඉතින් බිට්කොයින් කියන්නේ මොකද? ඇයි මේ බිට්කොයින් වල මිල වැඩි වෙන්නේ? එතකොට අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන රුපියල ඩොලර් යෙන් පවුන් වගේ අපි වට කියනවා ෆියට් කරන්සිස් කියලා මේ ෆියට් කරන්සිස් වල වටිනාකම අඩු වෙන්නත් බිට්කොයින් වගේ ක්‍රිප්ටෝ කරන්සිස් වල වටිනාකම වැඩි වෙන්නත් හේතු මොකක්ද මේ ගැන අපි ඉදිරියට පොඩ්ඩක් සලකලා බලමු මුලින්ම බිට්කොයින් ඇතුනේ කොහොමද කියන එක ගැන පොඩ්ඩක් කතා කරලා එතෙන් ඉඳන් අපිට කතා කරන්න සිද්ධ වෙනවා ඉවොලුෂන් ඔෆ් කරන්සි කියන්නේ මුදල් වල විකාශනය කියලා කියන කාරණා. ඉතින් බිට්කොයින් එන්න කලින් ලෝකයේ මුලින්ම අපි ගියොත් එන මුදල් කියලා දෙයක් තිබුණේ නැහැ බාණ්ඩ හෝ මාරු කිරීම තමයි තිබුණේ. ඒ බාණ්ඩ හෝ මාරු කිරීම පස්සේ මිනිසුන් රෙයා මෙටල් අපි කියනවා රෑ මෙටල්ස් කියලා කියන්නේ දුර්ලභ ලෝහ වර්ග භාවිතයට ගත්තා. ඒ කියන්නේ හොඳම දුර්ලභ ලෝහ තමයි අපි භාවිතයට ගත්ත දැනටත් අපි භාවිතයට ගන්න රත්තරන්. ඒ රත්තරන් රිදී වගේ මේ අපි කතා කරන රෑ ඒර්ත් මෙටල්ස් කියලා අපි කියන්නේ. ඉතින් ඒවා භාවිතය තමයි. ඒ භාවිතයට ආවට පස්සේ ඒ වගේම පරිහරණය කිරීමේ පහසුව පිණිස ඒ වගේ කාසි බිදු කරගත්තා. මේ කාසි එක ගනුදෙනු කිරීම සිදු වුණා. පස්සේ ලෝකෙ බැංකු පද්ධතියක් විහුණා. බැංකු පද්ධතිය සිදු කරේ රත්තරන් නිතරම ලොකු ප්‍රමාණයක් එහාට මෙහාට ට්‍රාන්සැක්ෂන් කරනකොට නැත්නම් එහෙම අරන් යනකොට පොඩි ගැටලුවක් තියෙනවා. එකක් ආරක්ෂා පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඊළඟ එක තමයි රැගෙන යාමේ ගැටලුවකුත් තියෙනවා. ප්‍රමාණය විශාල නිසා. ඒ නිසා බැංකු සිදු කරපු දෙය තමයි මේ බැංකු කියලා පද්ධතියක් ඇති වෙලා ඔබලට තිබුණ රත්තරන් ටික තියාගෙන ඔවුන් ඒ වෙනුවට රිසිට් එකක් නිකුත් කරනවා. ඔවුන් කිව්වා හයිට් මෙන්න මේ බැංකුවේ මෙන්න මෙච්චර ප්‍රමාණයක මුදල් නැත්නම් මෙච්චර රත්තරන් ප්‍රමාණයක් ඔබ රමට තියනවා කියලා තමයි ඒ රිසිට් එක දුන්නේ. ඉතින් පසු කාලෙට මිනිස්සු බැලුවා අපි රත්තරන් එහාට මෙහාට ට්‍රාන්ස්ෆර් කරනවට වඩා පහසුයිනේ මේ චිප් එක තවකඩකට දුන්නාම මුදල් වගේ භාවිත කරන්න පුළුවන්. මෙන්න මේ චිප් එක තමයි පසු කාලෙનો අපි මේ කතා කරන ෆියට් කරන්සිස් බවට පත් උනේ. රුපියල් ඩොලර් යෙන් පවුන් වගේ ෆියට් කරන්සිස් බවට පත් උනේ. ඊපස්සේ
මුදල් වල ඊළඟ අධ්‍යයනක් ආවා 1971 කේ ඉතින් 1971 කේ ජාවේ කාඩ් සිස්ටම් ඒ අපි අපේ අනිවාර්යෙන් මේ වෙලාවේ අපේ හැම කෙනෙකුගේම වොලට් වල තියෙනවා ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් එහෙම නැති කෙනෙක් නැත්තරම් ඉතින් ඊළඟට डिजिटल सिस्टम सावे इतना ऑनलाइन बैंकिंग के निकल लोग के टा अलूट्यक नो नट लंका भी आपटर ना ये मेहत काल इतना ही सहना उतने एक वैल्यू जाते के लिए तो उन्हें विशेष तो कोविड 19 ने के इनके खाली ना तम कोविड 19 ඒදී වෙනස් කරන්න සිදු වුණා මොකද බැංක වලට එන්න එපා කියලා කිව්වා කොවිඩ් 19 එකත් එක්ක ඔබ ගෙදරට වෙලා කරන්න ඉතින් බැංක විශ්ින් ඔවුන්ගේ තිබුණු ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් සිස්ටම්ස් තව අප්ඩේට් කරා වැඩි මුදල් ප්‍රමාණය පරිහරණය කරන්න පුළුවන් ක්‍රම විදිහ හදලා දුන්නා ඒත් එක්කම විවිධ shopping centers වල අපි දන්නා සුපර් මාකට්ස් වලට ගියත් සමහර කඩවලට ගියා වුණා ඊට පස්සේ ඔවුන් මුදල් පරිහරණය අවම කරන්න පුළුවන් මුදල් හරහා කොවිඩ් 19 දන්නෝ ප්‍රචාරණය වෙන්න පුළුවන් කියන කාරණේත් එක්ක මිනිසුන් කරේ කන්ටැක්ට් ලෙස් ක්‍රම වේද වලට කියන්නේ කන්ටැක්ට් කරන්න නැතුව පේමන්ට් කරන්න පුළුවන් ක්‍රම වේද QR කෝඩ් ස්කෑන් කරලා පේමන්ට් කරන ක්‍රම වේද වලට කුරු වෙන්න පටන් ගත්තා. ඉතින් මේව අපි ඇත්තටම කියන්නේ පෞද්ගලික මම වරුදු 4කට කලින් තිස්සේ දන්න දේ අපි කරමින් තිබුණ දේවල් නමුත් ලංකාවේ බහුතරයෙන් ඉගෙන ගත්තේ මේ මෑත කාලේ. ඉතින් මේ විදිහට අපි කතා කරන ඩිජිටල් සිස්ටම් එක දක්වාම ආවට අර බැංකු පද්ධති වල තිබුණු ප්‍රශ්නය ඒ වගේ තිබ්බා. ඒ මොකද්ද? අපි භාවිත කරන මුදල් වෙනස්ුනේ නැහැ. රුපියල නම් රුපියල, ඩොලර් එක නම් ඩොලර් එක. මේ රුපියලට ඩොලර් එකට තිබුණු ලොකුම ගැටලුව තමයි අපි ඉස්සෙල්ලා කතා කරපු ඉන්ෆ්ලේෂන් එක, උද්දමන. ඉතින් මේ උද්දමනයට හොඳම පිළිතුරක් තමයි මේ ක්‍රිප්ටෝකරන්සි තරහා ලෝකෙට දිහි උනේ, ලෝකෙට ලැබුණේ. කොහොමද ඒක සිදුනේ කියලා කියන එක අපි බලමු ඉතින් කියලා. මේ තියන්නේ බිට්කොයින් වල chart එක. මමකට පෙන්නලා තියෙන බිට්කොයින් 2008 අවුරුද්දේ තමයි ලෝකේ ඇති උනේ නැත්නම් පළවෙනි ක්‍රිප්ටෝ කරන්සි එක වශයෙන්. ඉතින් මේ බිට්කොයින් එක ඇති වෙන්නත් සෑහෙන ලොකු කරුණු කාරණා ටිකක් බලපෑවා. මේ ගැන ඔබට ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා මම කියන්නේ සාමාන්‍යයෙන් Taman මොනවා හෝ විශේෂ යෙදෙනවා නම් ඒ විශේෂ සම්බන්ධයෙන් ඔබේ දැනුම වැඩි කරගන්න. ඒ සම්බන්ධයෙන් තියෙන ඉතිහාසය ගැන කියවලා බලන්න. ඇයි මෙහෙම දෙයක් ආවේ කියන එක ගැන කියවලා බලන්න. ඒත් එක්ක ඔබට පුළුවන් වෙනවා ලෝකේ විශයක් ආසාවෙන් ඉගෙන ගන්න. समार लड़ा पीकर करना पास कर जाने का लेकिन नेता विश्वविद्यालय का लेकिन नेता तमाम इकने करना मुन्ने हम हो साक्षी निकाय तो नहीं कि विषय इकने जाने अरे इकने करने वाला एक एम अभी दानवा ए ग्रेड का तरह का नेता नेता इन हार्ड इकने रख क्या वाला का ना भी हमने इकने जाने अबे इधर वाला अगर मैं विषय इकने करने वाला मैं विषय तुलत आशा भी තමන් කරන ඕන දෙයක් ආසාවෙන් කරනවා තමන් ඒක ඉතාම පහසුවෙන් පිහිටනවා ඉතින් ඒ නිසාම මම ඔබට ආරාධනා කරනවා 2008 අවුරුද්දේ ක්‍රිප්ටෝ කරන්සි ඉවෙන්ට් එක හේතුණු ආර්ණ්‍ය සම්බන්ධයෙන් හොයලා බලන්න මම පොඩි ක්ලූ එකක් දෙන්නම් ඔබ හොයලා බලන්න 2008 අවුරුද්දේදී සිදුවුණ ඉකොනොමික් ක්‍රෑෂ් එක කියලා එතකොට 2008 වුණ ඉකොනොමික් ක්‍රෑෂ් එක නැත්නම් ආර්ථික කඩාවැටීම ගැන ඔබ හොයලා බලුවොත් ඔබට හොඳ ડોකියුමන්ටරිස් YouTube එකේ බලා ගන්න පුළුවන් වෙයි හමු වෙයි ඒවා කියවලා ඔබේ දැනුම වැඩි කර ගන්න එතකොට ඔබට අදහසක් එයි ඇයි ක්‍රිප්ටෝස් වලට ලෝකෙ මිනිස්සු හුරු වෙන්න පටන් ගත්තේ කියලා. ඉතින් 2008 දී පළවෙනිම බිට්කොයින් එක පිහිරලා බිට්කොයින් එක පළවෙනිම ගණුදෙනු කිරීම ස්වභාවික වුණේ 2010 අවුරුද්දේ. නැත්තම් ට්‍රාන්සැක්ෂන්ස් 2009 අවුරුද්දේ සිදු වුණා. නමුත් ගණුදෙනු කිරීමක් වශයෙන් නැත්තම් මුදල් ලේඛනයක් වශයෙන් භාවිතයට ආවේ 2010 දී. මේක ඉතාමත්ම ප්‍රසිද්ධ දෙයක්. මොකද පීසා දෙකක් මිලදී ගන්න බිට්කොයින් 10000ක් එක පුද්ගලයෙක් වියදම් කරලා තිබුණා. ඉතින් මේක තමයි ගණන් බලලා එක බිට්කොයින් වටිනාකම 7-10ක් කියලා කතා කරලා තිබුණේ. ඉතින් ඒක මේ 2020 අවසානයේ නැත්තම් දැන් කතා කරමින් හිටියා 2021 මේ අවුරුද්දේ අප්‍රේල් වෙනකොට ඩොලර් 64000 ඉක්වා ගියලා. ඉතින් රුපියල් වලට කන්වර්ට් කරලා බලන්න සාමාන්‍ය 2010 අවුරුද්දේදී ඩොලර් 1ක් කියලා කියන්නේ අපේ මුදලෙන් රුපියල් 100ත් 110ත් අතර වගේ ප්‍රමාණික තිබුණා. අපේ රුපියල ඩොලර් එකට සාපේක්ෂව සෑහෙන පහළ කියලා තියෙනවා. ඒ නිසා
සාමාන්‍යයෙන් 1 ඩොලරයකට 230ක 240ක වගේ රේට් එකකට තමයි දැන් එක්ස්චේන්ජ් කරන්න වෙලා තියෙන්නේ. එහෙමනම් ඔබ හදලා බලන්න ගණන් ඔබට කොපමණ හොඳ අවස්ථාවක්ද මේ අවස්ථාවේ විශ්නේ කියන්නේ. ක්‍රිප්ටෝ කියලා කියන්නේ එහෙම දෙයක් හෙන්නෙන් වටිනාකම වැඩි වෙනවා. ඉතින් වෙන්න මේක මම දැන් මෙත් මේ ෂාට් එක ඔන්න ඔය දහසකට දෙන්න ඕන නිසා. right. වෙන්න එනවා අපේ සම්පත. ඇයි ක්‍රිප්ටෝ වල වටිනාකම වැඩි වෙන්නත් අපි ඉදිරියට භාවිත කරන ෆියට් කරන්සිස් වල වටිනාකම අඩු වෙන්නත් තියෙනවා. සරලම කාරණේ තමයි අපි එදිනදා භාවිත කරන මුදල් වල වටිනාකම එන්නෙන් අඩු වෙනවා. හේතුව ඔබ හොඳටම දන්නවා. ලංකාවේ මෑතකදී ඒ කාරණේ සිදු වුණා. හැම සෙන්ට්‍රල් බැංකයක්ම තමන්ගේ මුදල් ඒකකය නොනවත්වා ෆීල්ඩ් කරනවා. ලංකාවේ රුපියල් අයිතිකරු තමයි ලංකාවේ සෙන්ට්‍රල් බැංක. ඒ වගේම ඇමරිකාවේ ඩොලරයේ හිමිකරු තමයි ඇමරිකාවේ ෆෙඩරල් රිසර්ව් එක. නැත්නම් ඇමරිකාවේ තියෙන සෙන්ට්‍රල් බැංක් එක කියන්නේ ෆෙඩරල් රිසර්ව් එක කියලා. එතකොට ඔවුන් තමයි ඩොලර්ස් ප්‍රින්ට් කරන්නේ. එතකොට මොකද වෙන්නේ මේ? අපි දන්නවා රුපියල් 5000 නෝට්ටුවක් කියලා. තව රුපියල් 5000 නෝට්ටුවක් ප්‍රින්ට් කරද්දී රුපියල් 5000 වටිනාකම අඩු වෙනවා. ඉතින් එන්න එන්න මේ බැලුවට පස්සේ උඩ තියෙන නැති 98 දී ඩොලර් 20කට පෑහෙන ලොකු ප්‍රමාණයක් shopping cart එකකට ගන්න පුළුවන්කම් තිබුණා. මේක එන්න එන්න අඩු වෙලා අවසානයේදී 2021 වෙනකොට මම හිතන්නේ අර TikTok කියලා තියෙන TikTokද අර අපි පොඩි නිකන් සීනි බෝල වගේ එකක් කියන්නේ ඔන්න ඕක විතරයි ඩොලර් 20කට ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. හැබැයි crypto වලදී ඒක තන්දරේ වෙනස්. 2021 වෙනකොට එක bitcoin එකක අටනාකම සාමාන්‍යයෙන් ඩොලර් 5 ඩොලර් 10 වගේ ඔන්න ඕක තිබ්බේ. ඒකකට ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. තාම සුළු ප්‍රමාණයක්. හැබැයි end වටනාකම් වැඩුණා. මේ වෙනකොට ඇත්තටම crypto currencies වලින් ඔබට Lamborghini එකක් ගන්න ගැනීම හැකියාව තිබෙනවා. ඒක තමයි ඇත්ත කතාව. මට මේ කාරණය ගැන මතක් කරනකොට එක දෙයක් මම කියන්න තුම් බෑ. මොකද මගේ ජීවිතේට සම්බන්ධ එක උදාහරණයක් මම කියන්නම්. 2010 අවුරුද්දේදී තමයි මම පළවෙනිට මගේ ජොබ් එකට ගියේ. මම ජොබ් එකට ගිහිල්ලා මට හම්බුනේ ඇත්තටම මාකටිං පැත්තේ ජොබ් එකක්, ටෙක්නෝ කොමර්ෂල් පැත්තේ ජොබ් එකක්. එන්න ජොකනික් වශයෙන් මම සාමාන්‍යයෙන් ඉදිරියට දිනේ තියෙන විසිට් එක ඉවර කළා. මම ආවට පස්සේ ඔෆිස් එකට ආවට පස්සේ ගොඩක් වෙලාවට ඉතින් මම කරන්නේ මට අදාළ ඩේටා ටික එන්ටර් කරලා ඉවරලා ඊට පස්සේ මොනවා හරි ඔන්ලයින් ගේම්ස් එකක් ප්ලේ කරලා ඉන්නවා. ප්ලේ කරලා ජක් ප්‍රය වෙලා තමයි මගේ බෝඩිවට යන්නේ. ඉතින් ඒවකට මම ප්ලේ කරපු එක ගේම් එකකින් මම බින් කරලා තිබ්බා ඩොලර් 100ක්. මට ඕන් පේමන්ට් ඔප්ෂන්ස් දෙකක් දුන්නා. එකක් තමයි BTC කියලා එකක් දුන්නා. අනිත් ඔප්ෂන් එක PayPal කියලා දුන්නා. ඉතින් මම PayPal වලින් ඒ වෙනකොට eBay හරහා විවිධ දේවල් import කරමින් හිටපෙනි. ඒ පොඩි පොඩි දේවල්, ඔය watches වගේ දේවල් ඩොලර් 2කට 3කට මම import කරගෙන හිටපෙනි. ඉතින් Bitcoin කියලා එකක් තිබ්බට මම දන්නේ නැහැ මොනවද මේ Bitcoin කියන්නේ. මම හිතුවේ ඩොලර් 100කට අඩුම ගානේ PayPal එකෙන් ගෙන්න ගත්ත ඩොලර් 100ක මට ඒ ටික පාවිච්චි කරලා ඔපරෝසි ටිකක් හරි ගන්න පුළුවන්. හැබැයි එදා මම GST කරා නම් කමක් නැහැ ඩොලර් 100ක් නේ මොනවද වෙන්නේ කියලා බලන්න Bitcoin කියන එක ඇක්සෙප්ට් කරන්න කියලා. සමහර විට මම ඔබත් එක්ක අද කතා කරන්න මෙතන ඉන්නේ නැහැ. ඒක තමයි කතන්දරේ. ඉතින් අපි හැමෝටම මේ වගේ Bitcoin crypto currency මිස් වුණා කාලා ඇති ඊට කලින් අහපොයට. නමුත් ඔබ ඉදිරියටත් එක මිස් කරගන්න එපා. මොකද අපේ රටක් විදියට දැන් මේ වෙලාවේ ලංකාවේ ඉන්නේ ඉතාමත්ම ක්‍රිටිකල් සිටුේෂන් එකක. ඔබ දන්නවා ඇති මේ වෙනකොට ලංකාවේ බැංකුවල ඩොලර්ස් වල ගැටලුවක් තියෙනවා. ඉතින් බැංකුවලින් ඩොලර්ස් තමන්ගේ account එකේම ඩොලර්ස් account එක තිබුණා වුණත් withdraw කරන්න බැංකු දෙන්නේ නැහැ. ඒක බැංකුවල ගැටලුවක් නෙවෙයි ඒක තියෙන්නේ. සමස්ත වශයෙන් අපේ ආර්ථිකය කඩා වැටෙමින් තියෙන්නේ. ඒ නිසාමයි අපි උත්සාහ කළ යුත්තේ foreign currency එකකට යන්න. ඒකත් මිල එන්න වැඩි වෙමින් තියෙන currency එකකට යන්න. right. මෙන්න මේ කාරණේ පොඩ්ඩක් කියලා ඉන්නම්. deflation versus inflation කියලා කියන කාරණේ. ඩොලර් 1000ක් අපි bitcoin වල 2010 ඉන්වෙස්ට් කරලා තිබුණා. අද දිනේදී අපට මේ ඩොලර් 1000 වටිනාකම ඩොලර් මිලියන 200කටත් වඩා වැඩි. හැබැයි ඒ කාරණේම කවුරුහරි කියන්නේ ඩොලර් 1000 බැංකුවේ දාලා සේව් කරලා තිබ්බනම් මේ වෙනකොට ඒකේ වටිනාකම අපි දන්නවා. ඒකට ඉන්ට්‍රස්ට් එකක් හම්බෙනවා. 100ට යම්සි ගානක ඉන්ට්‍රස්ට් එකක් හම්බෙනවා. හැබැයි ඒ ඉන්ට්‍රස්ට් එක හම්බෙලත් නැවත හම්බෙන්නේ මොනවාගෙන්ද? ඩොලර්ස් වලින්. එතකොට සමස්ත වටිනාකම ඩොලර් 850 දක්වා අඩු වෙලා තියෙනවා. ඒ ඔබ තේරුම් ගන්න ඕනේ. investing versus saving කියලා කියන්නේ මෙන්න මේ කාරණා. ඔබට පේන ඇති වචන දෙකම invested in bitcoin saved in the bank. මෙතන තියෙන වෙනස පැහැදිලි වෙන්න ඇති. right.
දැන් අපි කතා කරලා බලමු මේ ක්‍රිප්ටෝ සම්බන්ධයෙන් බිට්කොයින් සම්බන්ධයෙන් ලෝකයේ ඉන්න බලවතුන් මොන වගේ දේවල්ද කියලා කියන්නේ. අපිට පේනවා බිල් ගේට්ස් කියලා තියෙනවා. මේක 2018 කියපු කතාවක්. මේ වෙලාවේ ඔබ ක්‍රිප්ටෝ වලට සම්බන්ධ වෙන බිට්කොයින් පර්චේස් කරන්න මේ වෙලාවේ මොහු කියන වෙලාවේදී බිට්කොයින් එක වටිනාකම ඩොලර් 3000 4000 අතර වගේ තිබුණා. ඇත්තටම ඔහු කිව්ව වෙලාවේදී ඒක පර්චේස් කරන්න මේ වෙලාවේදී 10 කෝටියකටත් වඩා වැඩි ගේන් නැහැ. ඒ කියන්නේ 100ට 1000කට වඩා ලොකු රිටර්න් එකක් 2021 වෙද්දී ගන්න පුළුවන්කම තිබුණා. එතෙක්ම සර් රිචඩ් බ්‍රැන්සන් කියලා කියන්නේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකේ වර්ජින් එයාලයින්ස් වල හිමිකරුවා. මොහු තමයි බිට්කොයින් වලට පළමු වතාවට එයාප්ලේන් එකක් පර්චේස් කරපු කෙනා. ඉතින් මොහු ජීවත් වෙන්නේ UK වල, යුනයිටඩ් කිංඩම් වල, එන එංගලන්තේ. ඉතින් මොහු සංහන ක්‍රිප්ටෝ සම්බන්ධයෙන් ඉතාමත්ම හොඳ මත දක්න කෙනෙක්. ඉතින් ඔබට පුළුවන් ගිහලා YouTube එකේ සර්ච් කරලා බලන්න රිචඩ් බ්‍රැන්සන් ප්ලස් BTC බිට්කොයින් ගල ගවනම් ඔහුගේ ඉන්ටර්වියු කීපයක් ඔබට දැක ගන්න ලැබේ. අවසාන වශයෙන් මම කතා කරන්න හදන්නේ අපටත් ඉතාමත් වැදගත් පුද්ගලෙක්. ඒ වගේම මොහු ක්‍රිප්ටෝ සම්බන්ධයෙන් කොච්චර ආසාවක් කොච්චර කැමැත්තක් තියෙනවද සහ මොකේ බිට්කොයින් සම්බන්ධයෙන් තියෙන කැමැත්ත ගැන කතා කරොත් ලංකාවේ පුද්ගලයේ හැබැයි ඉන්නේ ලංකාවේ නෙවෙයි ක්‍රිප්ටෝ කරන්සි සම්බන්ධයෙන් විශේෂයෙන් බිට්කොයින් සම්බන්ධයෙන් ලෝකේ වැඩිම TV ඉන්ටර්වියුස් ප්‍රමාණයකට මුහුණ දෙන තියෙන පුද්ගලයා තමයි මෙන්න මේ අපි කතා කරන චමත් පලිහිපිටේ. ඉතින් චමත් පලිහිපිටේගේ ඔබට ඕන තරම් ඉන්ටර්වියුස් බලා ගන්න පුළුවන්. ඔහු කියන අවසතුව සෑහෙන බිට්කොයින් ප්‍රමාණයක් තියෙනවා කියලා කියන කාරණේ. ඉතින් අතරම 2021යි 2020ත් 2030 අතර කාලයේ පුරාවට ලෝකේ බිහිවෙන ඊළඟ ට්‍රිලියනපතියා කියලා කියන්නේ හැමදෙනෙක්ම චමත් පලිහිපිටේ සම්බන්ධයෙන්. ඔහු කියන එක අවස්ථාවක මේ සාමාන්‍යයෙන් අපේ රත්තරන් ගොඩනැගෙන ක්‍රම දෙය තමයි රුපියල් රෝ මොනවාම තමන්ගේ රටේ මුදල් දෙකක වටිනාකම අඩු වෙපි යනවා නම් සංගාලයක රත්තරන් වලට කන්වර්ට් කරනවා. රත්තරන් වලට කන්වර්ට් කරලා තියාගන්නේ අපි දන්නවා රත්තරන් වල තියෙන ස්ටෝර් ඔෆ් වැලුව. ඒ කියන්නේ රත්තරන් වල කිසි වශයෙන් මුදල් තියාගන්නකොට මුදලේ වටිනාකම අඩු වෙන එක අපිට අඩු කරගන්න පුළුවන් කියන කාරණා. හැබැයි මේ කතා කරන්නේ බිට්කොයින් 2.0. නැත්නම් gold 2.0. එනම් රත්තරන් වල ඊළඟ අතිර තමයි නැත්නම් ඩිජිටල් කරන ගෝල්ඩ් කියලා තමයි බිට්කොයින් වලට හඳුන්වන්නේ. රයිට්. මෙතනින් ඉස්සරහට මම ටිකක් ඔයාලත් එක්ක කතා කරන්න කියලා හිතුවා. අපි හැමෝම දැන් කතා කරේ ලෝකේ ඉන්න ප්‍රධාන පෙළේ කට්ටිය කියන දේවල්. මේ පහුගිය සතිය පුරාවට ක්‍රිප්ටෝ වල මොන වගේ දේවල් සිද්ධ වුණාද මේ ලෝකේ පුරා කියන එක ගැන පුට්ටක් කතා කරමු කියලා හිතුවා. ඉතින් මේ තියන්නේ අගෝස්තු මාසේ 23 මේ අවුරුද්ද අගෝස්තු මාසයේ ඉස්සෙම කියලා කියන්නේ මේ සතියේම එල් සල්වඩෝර් කියලා කියන රට ගැන බහල ඇති. ඉතින් ඔවුන්ගේ සභා ඔවුන්ගේ රටේ ජනාධිපති විසින් ඇනවුස් කළා තියෙනවා ඔවුන්ගේ රට මේ විදිහට ක්‍රිප්ටෝ කරන්සි භාවිතා කරන්න තියෙනවා ඔවුන්ගේ මුදල් එකක් වශයෙන් ඇක්සෙප්ට් කළ අවසානයි. ඉතින් බිට්කොයින් වල පුරු වීමට අවශ්‍ය කරන අපි දන්නවා ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක. ඒ කියන්නේ ගනුදුරු කරන්න පුළුවන් තැන්, ඊට පස්සේ බිට්කොයින් ටික නැවතත් ඩොලර්ස් වලට කන්වර්ට් කරගන්න පුළුවන් තැන්, අපි ඒවට කියනවා බිට්කොයින් ටේලර් මැෂින්, බිට්කොයින් ATM කියලා. ඒ වගේ මැෂින්ස් හයි කරලා ඊට පස්සේ ගනුදුරු කරන ක්‍රමවේද හදලා ඒ වගේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක දියුණු කරන්නකට ਉਹ වැඩ ආරම්භ කළා කියනවා. මේ වැඩි කාලයක් නෙවෙයි මේ සතිය ඇතුළත තමයි ਉਹ කියලා තියෙන්නේ පටන් ගන්න හදන්නේ ලබන සතිය වෙනකොට ਉਹ ස්ටාර්ට් ගන්න පටන් ගන්න. මේ තියන්නේ කියුබා. කියුබාව කියන රට ගත්තත් මේ න්ියුස් එක ඇවිල්ලා තියෙන්නේ 27 වෙනිදා. එහෙනම් අපි දැන් ඉන්නේ 30 වෙනිදා. මීට දවස් 3කට කලින් ආපු න්ියුස් එකක් දැන් මේ අපි කතා කරන්නේ. ඉතින් ඕනුත් කියනවා පේමන්ට්ස් වලට බිට්කොයින් ඇන් ක්‍රිප්ටෝස් පාවිච්චි කර පටන් ගන්නවා. බිට්කොයින් ඇන් ක්‍රිප්ටෝස් කියවම ඔබට හිතනවා ඇති බිට්කොයින් කියලා කියන එක ගැන කතා කරා. ක්‍රිප්ටෝ කරන්සිස් ලෝකේ දැන් මේ වෙද්දි කොච්චරක් ඇද්ද කියලා. ක්‍රිප්ටෝ කරන්සිස් ලෝකේ මේ වෙනකොට 11,000කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. බිට්කොයින් එල්ට අමතරව. රයිට්. මේ තියන්නේ මම ඉස්සෙල්ලා කිව්ව විදිහ බිට්කොයින් ATM මේ මාසය තුල පමණක් බිට්කොයින් ATM මැෂින් ලෝකෙ පුරා 1200කට වැඩිය ඉන්ස්ටෝල් කරලා තියෙනවා. මේ දෙන්නේ සිද්ධ වෙන්නේ ලංකාව තුල තාම නැහැ, ඉන්දියාවේ තියෙනවා, ඇමරිකාව තුල තියෙනවා 1500කටත් වඩා වැඩි ප්‍රමාණයක්, යුරෝපය තුලත් තියෙනවා 1000ක ආසන ප්‍රමාණයක්, ඉතින් ඕස්ට්‍රේලියාව තුල 50කට ආසන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ විතර බැලුවම මේ ලෝකෙ පුරා මේ දේවල් දැන් සිදුවෙමින් පවතිනවා. ඒකට තේරෙන ඇති
මෙතන සිදු වෙන්නේ මම ඉස්සෙල්ලා කිව්ව විදිහටම ඔබේ රටේ මුදල් ලේකකේ බවට ඔබ ළඟ තියෙන ක්‍රිප්ටෝ කරන්සි අපි සාමාන්‍යයෙන් ATM එකකට ගිහිල්ලා ATM එකෙන් මුදල් ගන්නවා වගේ අපිට ගන්න පුළුවන් රුපියල් බවට පත් කරලා අපේ රටේ ඒ ක්‍රමවේදෙ නැතුණත් අපට Bitcoin හෝ අපි ළඟ තියෙන ක්‍රිප්ටෝ කරන්සි රුපියස් වලට පත් කර ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා ඒකනත් අපි ඔබට කතා කරනවා ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරලා දෙන්නම් මොකද අපි කතා කරා Diamond Team කියලා कम्युनिटी के संबंध में डायमंड की इनके कम्युनिटी के एक बार देख मत येने एक बार ये हितना एक विधि है तो बैठे करना लंका व तुलटा डॉलर के तो उत्साह करने पीड़ित आप समय डायमंड की इनके कम्युनिटी सिंग अभी एक कराम ने बिन में कम्युनिटी दाहर है बहुत मत किने क्या ना पियावसा ने दी पता करा दें अभी यहाँ पे असल ले से रटा कर ඒ තමයි පාකිස්තාන. පාකිස්තානයේ මේ ක්‍රිප්ටෝත් එක්ක අලුත් වචනයක් ආව බ්ලොක්චේන් කියලා. බ්ලොක්චේන් තාක්ෂණයේ මූල්‍යමය පැත්ත යෙදීමක් තමයි ක්‍රිප්ටෝ කරන්සි කියලා කියන්නේ. හරිද? ඒ නිසා ඔබට මම මේ කියපු වචන ගොඩාක් අරබර වගේ දැනනවා නම් එච්චරම ලොකුවට හිතන්න එපා. මම ඇත්තටම කැමතියි ඔබට පුළුවන් නම් මේ දේවල් ලියා ගන්න. ඔබට මේ බ්ලොක්චේන්, බිට්කොයින් ගැන කතා කරා, ඊට පස්සේ බිට්කොයින් ATM ගැන කතා කරා. ඔබ ඇත්තටම යම් කිසි මම ඉස්සෙල්ලා කිව්වේ දැනුම මතකම තමයි අපි මේ පිටිපස්සට හේතුලයිත හේතු. හරිද? රටක් වශයෙන් අපි ඉදිරියට යන්න තියෙන හේතු ඔන්න ඒ කාරණේ නිසා. දැන්ම වැඩි කරගන්න මොකද අපි දැන් ඉන්නේ ইনফরমේෂන් ටෙක්නොලොජි ඉරා එකකදී අපට පුළුවන් ඇත්තටම ලෝකේ ඕනෑම දෙයක් සිදුවන දෙයක් හංගල Google එකට ගිහලා සර්ච් කරලා බලන්න මොකද මේ කියන්නේ කියන්නේ ඒ නිසා නම් මේ පැත්ත ටිකක් වැඩි කරගන්න ඒකෙන් අපට ලොකු සෙටප් සිද්ධ වෙනවා දැන් යනවා පාකිස්තාන කියන්නේ අපි අසල් ලැසිය ටිකක් දුරින් ඉන්න අපේ ළඟම ඉන්න අපේ ලොකු අයියා පොත කරන්න කියලා පොඩ්ඩක් බලන්න මේ ඉන්දියාව ගැන අපි කතා කරන්නේ ඉන්දියාවේ කලින් සිටපු සෙන්ට්‍රල් බැංකුවේ චීෆ් නැත්නම් ලොක්කා අපි කියන මහ බැංකුවේ අධිපති කියලා තියෙන ක්‍රිප්ටෝ කරන්සි හැව පොටෙන්ෂල් ෆියුචර් කියන්නේ ඉදිරියට ලෝකේ තමන්ගේ රටකට තමයි මේ කතා කරන්නේ මේක නිවුස් එකේ වෙලා තියෙද්දි 27 වෙනිදා මීට දවස් 3කට කලින් ඔබට තේරෙනවා ඉතින් ලෝකෙ පුරා මොන ආකාරයක සිදුවීම් ප්‍රමාණයක්ද සිදුවෙමින් පවතින්නේ ක්‍රිප්ටෝ කරන්සි සම්බන්ධයෙන් අපි අසල් ලෙස රටෙත් මේ වගේ දේවල් සිදුවෙනවා නම් ඔබ ක්‍රිප්ටෝ ගැන දන්නේ නැහැ කියලා කියන්නේ ඔබට එක්ස්කියුස් එකක් නෙවෙයි හරි ඉතින් මේක කියනවත් එක්කම එදා දවසේ හවස වෙනකොට ඒ එදා දවසේම මේ නිවුස් එක ආවේ ඉන්දියාවේ සෙන්ට්‍රල් බැංක් එක දෙසැම්බර් වෙනකොට ඒක කිය ආරම්භ කරන්න හදනවා ඩිජිටල් කරන්සි එකක් අවුට් කරන්න හරි කියන්නේ ඩිජිටල් රුපියල් එකක් අවුට් කරන්න ඒක කිය ප්ලෑන් කරමින් යනවා ඔබට තේරෙනවා ඇති ලෝකේ යන අත කොයි පැත්තද කියලා ඉතින් මේ වගේ දේවල් මෙච්චර සිදු වෙමින් තියෙනකොට ඔබ හිතන ඇති ලංකාවේ මොකද වෙලා තියෙන්නේ දැන් මම ලංකාව ගැන පොඩ්ඩක් දැන් දෙක තුනකදී විතර ප්‍රකාශ කරා ලංකාවේ ක්‍රිප්ටෝ අපේ බිට්කොයින් සේල මැෂින්ස් නැහැ ඒ වගේම අපිට ක්‍රිප්ටෝ දැන් මේ කතිය කතා කරා වගේ එහෙම රුපියල් වලට කන්වර්ට් කරගන්න බිට්කොයින් සේල මැෂින්ස් හරහා කරගන්න ක්‍රමයක් නැහැ ලංකාවේ තත් එක නැති චුට්ටක් අපි හොයලා බලමු ලංකාවේ ඔබ දන්නවා ස්පීඩ් කියලා තියෙනවා වතුර බෝතල් කම්පැනි එක ඉතින් මේ වතුර බෝතල් කම්පැනි එකේදී ඔබට පේනවා ඇති මේ අවසානයේ දාලා තියෙනවා pay with cryptocurrency කියලා පළලයන් කියලා දිනවා choose your cryptocurrency කියලා bitcoin ethereum සහ මෙතන usdt මං හිතන්නේ ඔය currencies තුන භාවිත කරලා ඔබට payment කරලා ලංකාව තුල speed වතුර බෝතල් ඔබට මිලදී ගන්න හැකියාව තිබෙනවා එන්න ලංකාව තුලත් මේ crypto වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා සහ crypto භාවිතයන් වලට පුරු වෙමින් යන ඒත් එක්කම මේ තියෙන්නේ ඔබට අවශ්‍ය නම් ether.lk කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ether.lk කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔබට bitcoin වලින් payment එකක් කරලා පුළුවන් ether මිලදී ගන්න. ඉතින් මේකත් ඉතාමත් හොඳ නිවුස් එකක්. මොකද දැනට තියෙන තත්ත්වයට අපට ඇත්තටම අපි ළඟ තියෙන crypto currencies වලින් ether කකා වතුර බිවි ඉන්න පුළුවන්. හැබැයි එතනින් අතර වෙන්නේ නැහැ. ලෝකෙ සෑහෙන වේගෙන් crypto වලට පුරු වෙමින් යනවා. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා ඔබලා තියෙන crypto අවශ්‍ය නම් rupees වලට convert කරගන්නත් ක්‍රම වේද කියනවා කියලා. right මේක ගැන මම කියන්නම් විශේෂයෙන්ම මොකද ලංකාවේ බහුතර දෙනෙක් මේ මාසේ කමාරට කලින් ටිකට් නොබලා හිටපු අය ටිකට් බලන්න නැවතත් පටන් ගත්තා. ඉන්දියාව සහ ලංකාව අතර සිදු වුණු T20 තරගාවලියේ ලංකාව ජයග්‍රහණය කිරීමත් එක්ක. ඉතින් මේ සිදුවීම පිටපස නැත්නම් ප්‍රධාන අනුග්‍රහකයා වශයෙන් සිටියේ ඉන්දියාවේ ක්‍රිප්ටෝ කරන්සි එක්ස්චේන්ජ් එකක්. ඒක තමයි coin DCX කියලා කියන්නේ. ඔබ හිතන්න coin DCX වගේ crypto exchange එකක් කියලා කියන්නේ ඉන්දියාව තුළ ඉන්දියාවේ බැංකු හරහාම ගනුදෙනු කරලා crypto currencies purchase කරන්න පුළුවන් platform එකක් තමයි coin DCX කියලා කියන්නේ. ඉතින් මෙහෙම crypto exchange එකක් ලංකාව ඉන්දියාව වගේ
තරගාවලි තුනක් නැත්නම් තරගාවලියක් T20 කප් එක ස්පොන්සර් කරනවා කියන්නේ කොච්චර විතර මුදලක් ෆෝම් සතුය ඇතිද කියලා කියන කාරණේ සහ ඕන් නිකන් ස්පොන්සර් කරන්නේ නැහැ කිසියම් දෙයකට ඒ හරහා ලොකු මාකට් එකක් ඩෙවලොප් කරන්න තමයි හදන්නේ. ඒක ලංකාව තුල ක්‍රිප්ටෝ වල භාවිතයන් සෑහෙන ඉක්මනින් ඇති වෙනවා කියලා කියන එකට එක ප්‍රූව් එකක් තමයි ඔය අපට ලැබිලා තියෙන්නේ. ඉතින් අවසාන වශයෙන් වෙන මේ කාරණේ මම ඔබට දාන්න ඕන කියලා හිතුවා. ඒ තමයි rich dad poor dad මම දන්නවා මෙතන ඉන්න බහුතර දෙනෙක් අහලා තියෙනවා රොබර්ට් කියෝසාස් කියලා පුද්ගලෙක් සම්බන්ධයෙන් මොහු ආර්ථික විශේෂඥයෙක් ඒ වගේම ලෝකයේ ඉන්න බිලියනපතියෙක්. ඉතින් මොහු විසින් මොහු අතරම හැම දෙනෙක් අතර නැත්නම් බහුතර දෙනෙක් අතර ප්‍රචලිතලා තියෙන්නේ ඔහු ග්‍රන්ථ රචකයෙක් වශයෙන් ඊට අමතරව ඔහු හොඳ ඉන්වෙස්ටර් කෙනෙක්. ඉතින් මේ රොබර්ට් කියෝසාස් විසින් ලියපු 1998 දී ලියපු rich dad poor dad කියලා කියන පොත තමයි රොබර්ට් කියෝසාකි කියලා කියන පුද්ගලයෙක්ව ලෝකෙ ඉන්නවා කියලා දැනගන්න හේතු ප්‍රධාන කාරණේ. උඹට පුළුවන් නම් මේ රිච් ඩැඩ් පුවර් ඩැඩ් පොත කියවලා බලන්න. ඔබට ඔබ හිතන විදිය සෑහෙන වෙනස් වෙයි. මම කතා කරන්නේ ක්‍රිප්ටෝකරන්සි සම්බන්ධයෙන් පමණක් නෙමෙයි, සමස්ත වශයෙන් ඔබේ මුදල සම්බන්ධයෙන් තියෙන දැනුම සම්බන්ධයෙන්. ඉතින් මොහු වෙන මේ කාරණය කියනවා අගෝස්තු මාසේ 27. මේකත් අගෝස්තු 27 අප නිවුස් එකක්. ඒ කියන්නේ මේ දවස් 3කට කලින් ඔහු කියනවා ඔහු I invest in cryptocurrencies. මම cryptos වල invest කරනවා because I don't trust our leader. ඔහු ඇමරිකන් ජාතිකයෙක්. ඇමරිකාවේ ඉඳලා ඔහු කියනවා ඔවුන්ට ඔවුන්ගේ නායකයන්ව විශ්වාස නැහැ. කියන්නේ රටේ දේශපාලන නායකයන්ව ඔවුන්ට විශ්වාස නැහැ. The Fed Treasury. Fed කියලා කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා ඔවුන්ගේ central bank එක ඔහුට විශ්වාස නැහැ. ඉතින් ඒ වගේම ඔහුට stock market එකත් විශ්වාස නැහැ කියලා කිව්වා. ඒ නිසායි ඔහු ක්‍රිප්ටෝ කරන්සිස් වල ඉන්වෙස්ට් කරන්න කියලා කියන කාරණය. මේ පල්ලෙහෙන් දාලා තියෙන පැතියේ ඔබට සමහර පැහැදිලි වෙන්නේ නැත්නම් මේක තමයි ඔහු කියලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණාත් එක්ක ඇමරිකාව විසිට ඔහු එහෙම කියද්දි ඔබට තේරෙනවා ඇති ලංකාවේ අපටත් කියලා විශේෂ වෙනසක් නැහැ. අපිටත් එහෙමම තමයි. ඒ සරණම තමයි. ඉතින් ඊටත් වඩා අපිට මම හිතන්නේ මේක අදාළයි ඇමරිකාවටත් වඩා. ඉතින් ඔබට තේරෙන්න ඇති ක්‍රිප්ටෝ කරන්සිස් වල තියෙන වටිනාකම සහ එයට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් නම් ඒ හරහා ඔබට සේව් කරනවට වඩා මුදල් ඉන්වෙස්ට් කරලා ඒ හරහා ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් නම් සෑහෙන දෙයක් කරගන්න පුළුවන් කියන කාරණා. මොකද ලෝකේ යන්නේ මේ පැත්තට. එහෙමනම් අපි උත්සාහ කරලා බලමු ලංකාවේ අපට ඒ විදිහට ක්‍රිප්ටෝ වලට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රමවේද මොනවද තියෙන්නේ කියලා. ඉතින් මෙතනින් ඉදිරියට තියෙන විනාඩි 20කවයි කාලයක් පුරාවට ඔබට දැනගන්න හම්බ වෙයි මේ වෙලාවේ ලෝකේ තියෙන තාමත්ම විශ්වාසදායකම ඒ වගේම fully transparent විනිවිද භාවයේ ඉහළ මට්ටමේ තියෙන ක්‍රිප්ටෝ අපට earn කරන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකක් සම්බන්ධයෙන් අවස්ථාවක් ලැබී දැනගන්න ඉදිරි විනාඩි 20 කාලය තුළ. ඉතින් ඒ ගැන කතා කරන්නේ මම නෙවෙයි, මම හඳුන්වා දුන්න ශලිනංගි. ඉතින් ශලිනංගිට ආරාධනා කරනවා මෙතනින් ඉදිරියට මේ ක්‍රිප්ටෝ ඔපචුනිටි එක සම්බන්ධයෙන් ඔබත් එක්ක ප්‍රකාශ කරන්න කියලා. අවසානයේ අපි කතා කරමු ඔබට තියෙන ගැටලු සහ අදහස් සම්බන්ධ. චල්නි ගැන විශේෂයක් කියන්නම්. ඒ කාරණය මම අවසානයේදී ප්‍රකාශ කරන්නම්. මොකද චල්නි ගැන මට කියන්න විශේෂ දෙයක් තියෙනවා. චල්නි මෙතනින් ඉදිරියට එනං ගන්න ස්ක්‍රීන් එක අරන් කරගෙන යන්න. මේ අපි කතා කරන දේසි බිස්නස් ඔපචුනිටි එක සම්බන්ධයෙන්. Thank you. ගුඩ ඊවනි, සාදරයෙන් පිළිගන්නවා අද දවසේ දේසි මීටප් එකට එකතු වෙලා ඉන්න හැම දෙනාම. අද දවස්සේ ඔබ මේ ඇවිල්ලා ඉන්නේ දේසි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනගැනීමට සහ ඔබට දේසි ව්‍යාපෘතිය මගින් අත්විඳින්න පුළුවන් ප්‍රතිලාභ ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට. එහෙනම් අපි සෙෂන් එක ස්ටාර්ට් කරමු. මම මෙතන සිට ඔබත් එක්ක කතා කරන්නේ හයර් රිස්ක් එකක් තියෙන ඔපචුනිටි එකක් ගැන, ඒ වගේම හයර් රිටර්න් එකක් තියෙන ඔපචුනිටි එකක් ගැන. මුලින්ම කියන්න ඕන මම ෆයිනෑන්ෂියල් ඇඩ්වයිසර් කෙනෙක් නෙවෙයි.
එතකොට මම ඔබට මෙතන ඉඳලා ලබා දෙන්නේ තොරතුරු. ඒ තොරතුරු හරි විදිහට ග්‍රහණය ඔබ තමයි තීරණය කරන්න ඕන මොන ආකාරයෙන්ද තේසි ව්‍යාපෘතිය සමඟ සම්බන්ධ වෙලා ඔබ වැඩ කටයුතු කළ යුත්තේ කියලා. මෙතන කතා කරමු මොකද්ද මේ ඔපචුනිටි එක. තේසි. තේසි කියන්නේ decentralized AI system. ඒක තමයි අද අපි කතා කරන්න යන ටොපික් එක. එතකොට අපි බලමු මොකද්ද මේ තේසි කියන්නේ කියන්නේ. ඊට කලින් කතා කරමු මොකක්ද මේ මැනේජ් ෆන්ඩ් කියන සිස්ටම් එක. අද වෙනකොට මේ මැනේජ් ෆන්ඩ් කියන සිස්ටම් එක ගොඩක් ප්‍රසිද්ධ සිස්ටම් එකක්, කන්සෙප්ට් එකක්. ඒ වගේම ගොඩක් බහුලවම භාවිතා වෙන කන්සෙප්ට් එකක්. ඔබ ඊට කලින් මැනේජ් ෆන්ඩ් ගැන අහලා නැත්තම් මම සරලවම කියන්නම් මොකක්ද මේ කන්සෙප්ට් එක කියලා. ආයෝජකයන් පිරිසක් එකතු වෙලා යොදවන මුදල ආයෝජන කළමනාකරුවන් හරහා විවිධ ක්ෂේත්‍රවල ආයෝජනය සහ කළමනාකරණය කරලා එතනින් එන ප්‍රතිලාභය මුදල් යොදවපු ආයෝජකයන් අතර බෙදා දීම තමයි සරලවම මේ මැනේජ් ෆන්ඩ් වලදී සිද්ධ වෙන්නේ. එතකොට මේ ක්‍රමය ගොඩාක් වෙලාවට අපේ බැංකු පද්ධති ආශ්‍රිතව සිද්ධ වෙනවා. ඒ වගේම එයාලා මේ සඳහා අරමුදල් විදිහට යොදාගන්නේ අපි ස්ථාවර තැන්පතු සහ සේවිංස් විදිහට තැන්පත් කරන මුදල්ම තමයි. එතකොට මේ අපි කතා කරන මේ මැනේජ් ෆන්ඩ් කියන කන්සෙප්ට් එකම තමයි අපි මේ කතා කරන ඩේසි ප්‍රොජෙක්ට් එකේදී යොදාගෙන තියෙන්නේ. ඉස්සෙල්ලා කතා කරපු විදිහටම පිරිසක් එකතු වෙලා ෆන්ඩ් එකක් නිර්මාණය කරනවා. අපි ඒකට ක්‍රවුඩ් ෆන්ඩින් කියලා කියනවා. මේ ක්‍රවුඩ් ෆන්ඩින් කියන කන්සෙප්ට් එකත් ඉතාමත් ප්‍රසිද්ධ කන්සෙප්ට් එකක්. අපි මෙතනදී බලමු මැනේජ් ෆන්ඩ් කියන කන්සෙප්ට් එක කොහොමද දේසි වලට යොදාගෙන තියෙන්නේ කියලා. ඔබ අපි වගේම දේසි ව්‍යාපෘතිය හා සම්බන්ධ වෙලා ඉන්න ලෝකෙ හැම දෙනෙක්ම ෆන්ඩ් එකක් විදිහට යොදවන මුදල ට්‍රේඩින් ඇල්ගොරිතම් සහ සොෆ්ට්වෙයාර්ස් හරහා ඔටෝමේටඩ් ට්‍රේඩ් වෙලා එන ප්‍රොෆිට් එක, එහෙමත් නැත්නම් ප්‍රතිලාභය, ඔබ අපි සහ මුදල් යොදපු සියලුම දෙනා අතර බෙදා දීම තමයි තේසි ව්‍යාපෘතිය තුළින් ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ. මෙතනද මේ ඔටෝමේටඩ් ට්‍රේඩින් කරන්නේ ක්‍රිප්ටෝ කරන්සි මාකට් එකේ. එතකොට මේ ක්‍රිප්ටෝ කරන්සි මාකට් එක කියන්නේ ඉතාම කෙටි කාලයක් තුළ ඉක්මනින් මීලේ ඉහළ පහළ යාමක් දකින්න පුළුවන් මාකට් එකක්. ඒ වගේම ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් මාකට් එකක්. මේ නිසා තමයි ඩේසි ප්‍රොජෙක්ට් එකේදී ක්‍රිප්ටෝ කරන්සි මාකට් එක භාවිතා කරලා තියෙන්නේ ට්‍රේඩ් කිරීම සඳහා. අපි කලින් කතා කරා ඔටෝමේටඩ් ට්‍රේඩින් ගැන. එතකොට ඔටෝමේටඩ් ට්‍රේඩින් කියන්නේ අපි සම්බන්ධ නොවි, ඒ කියන්නේ මිනිසාගේ මැදිහත් වීමක් නැතුව ට්‍රේඩින් ඇල්ගොරිතම් සහ සොෆ්ට්වෙයාර්ස් වලට ට්‍රේඩ් කරන්න දීම තමයි ඔටෝමේටඩ් ට්‍රේඩින් වලදී සිද්ධ වෙන්නේ. මෙතන ඉඳලා බලමු ඩේසි ප්‍රොජෙක්ට් එකේදී මේ ඔටෝමේටඩ් ට්‍රේඩ් කරන්නේ කවුද කියන කාරණාව. මට විනාඩියක් දෙන්න. එන්ඩොටෙක්. එන්ඩොටෙක් කියන්නේ 2012 වසරේදී ඩොක්ටර් ඇනා බෙකර් විසින් ආරම්භ කරපු කම්පැනි එකක්. මීට වසර 9කට පෙර තමයි මේ කම්පැනි එක ආරම්භ කරලා තියෙන්නේ. එන්ඩොටෙක් ආයතනයේ ව්‍යාපාරය තමයි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය ලෝකෙ විවිධ ක්ෂේත්‍රවල භාවිතා කරන්නේ කොහොමද කියලා රිසර්ච් කරන එක. එතකොට මේ එන්ඩොටෙක් ආයතනය තමයි අපි කතා කරන ඩීසි ප්‍රොජෙක්ට් එකේදී ට්‍රේඩින් පාර්ට්නර් විදිහට කටයුතු කරන්නේ. එන්ඩොටෙක් ආයතනය 2017 අවුරුද්දේදී ක්‍රිප්ටෝ ට්‍රේඩින් සම්බන්ධයෙන් ට්‍රේඩින් සොෆ්ට්වෙයාර්ස්, ට්‍රේඩින් ඇල්ගොරිතම්ස් ඩෙවලොප් කරලා තියෙනවා. 2017 ඉඳලා 2020 දක්වා අවුරුදු 3ක කාලයක් ලයිව් එකවුන්ට්ස් වල ට්‍රේඩ් කරලා ඒ ට්‍රේඩින් වලින් 800%කට වැඩිය ඇනුවල් රිටර්න් එකක් ලබා ගන්න තියෙනවා. ඒ වගේම ඊට අදාළ වෙන ප්‍රූෆ්මන් දැක ගන්න පුළුවන් ආයතනයක්. ඔබට එන්ඩොටෙක් ආයතනයේ ට්‍රේඩින් ඇල්ගොරිතම්ස් වල රිසර්ච් බලා ගන්න ඕනි නම් www.ndotech.com
endotech.io කියන වෙබ්සයිට් එකට ලොග් වෙලා බලන්න පුළුවන්. endotech ආයතනයේ trading visas කොයි විදිහටද පහුගිය අවුරුදු 3-4ක් තුල ලැබිලා තියෙන්නේ කියලා. ඒ වගේම කියන්න ඕන ලංකාවේ වගේම ආසියානු කලාපේ ගොඩක් ප්‍රසිද්ධම exchange එකක් තමයි Binance කියලා කියන්නේ. ගොඩක් බහුලවම භාවිතාවන exchange එකක් තමයි Binance කියලා කියන්නේ. එතකොට ඒ වගේම exchange එකක් තමයි යුරෝපය, ඇමරිකාව වගේ රටවල් වල ගොඩක් ප්‍රසිද්ධ exchanges පළවෙනි 10 අතර තියෙන මේ Gemini කියන exchange එක. එතකොට Gemini කියන exchange එකේ institutional partner කෙනෙක් විදිහට මේ Endotech ආයතනය list වෙලා තියෙනවා. ડોક્ટર એનાબિક સંબંધයෙන් කිව්වොත් 2000 අවුරුද්දේ ඉඳලම AI තාක්ෂණය එහෙමත් නැත්නම් artificial intelligence තාක්ෂණයත් එක්ක ඉන්න කෙනෙක්. ඒ වගේම AI ටෙක්නොලොජි එක ගැන PhD එකක් තියෙන ලේඩි කෙනෙක්. ඒක මේ ප්‍රොජෙක්ට් එකට වැදගත්ම දෙයක්. මොකද AI ටෙක්නොලොජි එක සම්බන්ධයෙන් PhD එකක් තියෙන පිරිස ඉන්නේ ලෝකෙ ගොඩක් සීමිතව. එතකොට මේ ස්ලයිඩ් එකකින් ඔබට ඉදිරිපත් කරලා තියෙන්නේ 2021 රෝඩ් මැප් එක. එතකොට 2012 අවුරුද්දේ තමයි ඩේසි ප්‍රොජෙක්ට් එක ආරම්භ කිරීමට දායක වුණු Endotech ආයතනය ආරම්භ වුණා. ඊට පස්සේ 2017 දී ක්‍රිප්ටෝ ට්‍රේඩින් ආරම්භ කරා AI ක්‍රිප්ටෝ ට්‍රේඩින්. එතකොට 2020 වෙනකොට Endotech ආයතනය සමස්ත Endotech ආයතනයේ සමස්ත වටිනාකම ඩොලර් බිලියන 100 ඉක්මවලා තියෙනවා. මේ අවුරුද්දේ ඒ කියන්නේ 2021 තමයි ඩේසි ප්‍රොජෙක්ට් එකේ වැදගත්ම අවුරුද්ද. ඒකට හේතුව මේ අවුරුද්දේ මුල අපි කතා කරපු විදිහටම මාර්තු මාසයේ 31 වෙනිදා රෙගියුලර් ලොන්ච් එක සිද්ධ වුණා ඩේසි වල. මේ අවුරුද්ද තුල ඩේසි ප්‍රොජෙක්ට් එකේ ආරම්භණ වෙන්නේ ඩොලර් මිලියන 500ක ෆන්ඩ් එකක් නිර්මාණය කර ගැනීම. එතකොට ඩේසි ප්‍රොජෙක්ට් එකේ දෙවැනි අදියර විදිහට IDO ලොන්ච් පෑඩ් එකක් එක්ක ඩේසි ටෝකන්ස් වල පැමිණීමක් සිද්ධ වුණා. මෙතනදී ඔබට දල හදාසක් ලැබෙන්න ඇති මොකක්ද මේ ඩේසි ප්‍රොජෙක්ට් එක කියන එක සම්බන්ධයෙන් ඔබ යොදවන ෆන්ඩ් එක ඔටෝමේටඩ් ට්‍රේඩ් වෙලා එතනේ ඇල්ගොරිතම් සහ ක්‍රිප්ටෝ මාකට් එකේ ප්‍රොෆිට් එකක් නිර්මාණය වෙනවා. මේ ප්‍රොෆිට් එක නැවත ඔබ අතරම බෙදලා දීම තමයි ඩේසි ප්‍රොජෙක්ට් එකේදී වෙන ප්‍රධානම කාරණය. ඔබ මුදල් යෙදුවට පස්සේ මුල් කාලේ කොහොමද මේ මුදල් යොදවන්නේ, ඒකට අදාළ වොලට්ස් මොනවාද, ඒව හදාගන්නේ කොහොමද කියන එක හරහා තමයි මෙතනදී අපිට යන්න තියෙන්නේ. ඊට පස්සේ ඔබට තියෙන්නේ ඔටෝමේටඩ් ට්‍රේඩින් වලින් ලැබෙන ප්‍රතිලාභ අත්ින් ඉන්න. මේ දක්වලා තියෙන්නේ පහුගිය මාස 8ක වගේ කාලයක් පුරාවට කිසිම දෙයක් නොකර 64.52ක ට්‍රේඩින් ප්‍රොෆිට් එකක්, ඒ කියන්නේ ඩොලර් 6300කින් ඩේසි ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ වුණ කෙනෙක්ගේ account එකක්. එතකොට මෙතනදී ඔහුට ලැබිලා තියෙන ප්‍රතිලාභය තමයි ඩොලර් 4065ක රිටර්න් එක. එතකොට මේ රිටර්න් එක ඔබට ඕනම වෙලාවකදී withdraw කරන්න පුළුවන්. ඔබට කැමති වෙලාවකදී මේක withdraw කරලා ඔබේ අතටම මුදල් කරගන්න පුළුවන්. මේක තමයි ඔබට ඩේසි ප්‍රොජෙක්ට් එකේදී ගන්න පුළුවන් අවස්ථාව. ඒ වගේම අපි පහුගිය මාස 3 පුරාවටම කතා කරේ ඩේසි ටෝකන් සම්බන්ධව. කොහොමද මේ ඩේසි ටෝකන්ස් මිලදී ගන්නෙ, මොනවාද මේ ඩේසි ටෝකන්ස් වලින් ලැබෙන ප්‍රතිලාභ කියන දේවල් තමයි අපි වැඩිපුරම කතා කරේ. ජූනි මාසේ පළවෙනිදා 7-10ක් වගේ පොඩි මුදලකට ඩේසි ටෝකන්ස් පැමිණියා. ඒ වගේම 7.25කට 7.50කට ඇවිල්ලා අවසානයේ ඩොලර් 1කට මිලදී ගන්න පුළුවන් වුණා මේ ටෝකන් එක. ජූලි මාසේ 15 වෙනිදා ඉඳලා ජූලි මාසේ 30 වෙනිදා දක්වා ඩේසි ටෝකන් එකක් අපිට ඩොලර් 1ක් වගේ පොඩි ගාණකට ගන්න පුළුවන් වුණා. අගෝස්තු මාසේ, ඒ කියන්නේ මේ මාසේ අවම මේ ටෝකන් එක ඩොලර් 5ටවත්
අපිට කෑෂ් කරගන්න පුළුවන් වෙයි කියලා තමයි අපි ගෙස් කරගෙන හිටියේ. හැබැයි ඊට වැඩිය වැඩි ගානකට තමයි මේ ටෝකන් එක අවුට් වුනේ. සත් 10කට තියෙනකොට ඔබ ඩේසි ටෝකන් එකක් ගත්තා නම් රුපියල් 5කට කෑෂ් කරගන්නවා කියන්නේ එතනම ඔබට 15,000ක රිටර්න් එකක් තියෙනවා. ගොඩ දෙනෙක්ට මේ දැනුම මේ පිළිබඳ මේ ශාස්ත්‍රීය පිළිබඳ තියෙන දැනුම අඩු නිසාම මේ අවස්ථාව ගොඩ දෙනෙක් මගහැරගත්තා. අගෝස්තු 16 වෙනිදා, ඒ කියන්නේ මේ මාසේ 16 වෙනිදා ඩීසී ටෝකන් එක අවුට් වුණා. අවුට් වෙලා දවස් 2ක් 3ක් වගේ යනකොට ඩීසී ටෝකන් එක ඩොලර් 19.50ක් දක්වා වැඩි වුණා. 2021න් පස්සේ 2022 දී බලාපොරොත්තුවක් තියෙනවා ඩීසී ෆොරෙක්ස් ට්‍රේඩින් වලට සම්බන්ධ වීම සහ 2022 වසර පුරාවටම ඇසෙට් අන්ඩර් මැනේජ්මන්ට් එක එහෙමත් නැත්නම් ක්‍රවුඩ් ෆන්ඩ් එකේ වටිනාකම ඩොලර් 1 බිලියන් දක්වා වැඩි කර ගැනීමට 2023 ඒ කියන්නේ ලබන අවුරුද්දේ පළවෙනි මාස ලබන අවුරුද්දේ ඊට පස්සේ අවුරුද්දේ පළවෙනි මාස 3 ඇතුළත වැදගත් කාරණයක් සිද්ධ වෙනවා. ඒ තමයි එන්ඩ්‍රොටෙක් ආයතනයේ IPO එකක්. එහෙමත් නැත්නම් ඉනිෂියල් පබ්ලික් ඔෆරින් එකක් ඔස්ට්‍රේලියන් සෙකියුරිටීස් එක්ස්චේන්ජ් එකේදී ලිස්ට් වෙන්න නියමිතයි. ඒ කියන්නේ ඔස්ට්‍රේලියන් කොටස් වෙනද පොලේ එන්ඩ්‍රොටෙක් ආයතනයේ ස්ටොක් වලට සම්බන්ධ වීමට නියමිතයි. ඩීසී හරහා සම්බන්ධ වෙලා ඉන්න ඔබටත් ඩීසී වලට සම්බන්ධ වෙන්න ඉන්න ඔබටත් අවස්ථාවක් තියෙනවා මේ ස්ටොක් වලට සම්බන්ධ වෙන්න. මේ සම්බන්ධ වැඩි විස්තර ඉදිරි කෙටි කාලයක් තුළදී ඔබට දැනගන්න හැකියාවක් තියෙනවා. මේක තමයි ඔබට ඩීසී වලට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රමවේදය. ඩීසී ව්‍යාප්තිය ෆුල් ට්‍රාන්ස්පේරන්ට් ප්‍රොජෙක්ට් එකක් කියලා කියන්න පුළුවන්. අපි යොදවන මුදල ඔබ සහ මම යොදවන මුදලට මොකක්ද වෙන්නේ කියන එක නිවැරදිම ගණන් බිම සහිතවම ඔබට බලා ගන්න පුළුවන්. කොහොමද මොකක්ද වෙන්නේ ඒ හැම විස්තරයක්ම ඔබට මෙතනදී බලා ගන්න පුළුවන්. ඩොලර් 100කින් ඩීසී ව්‍යාපෘතියට ඔබට එකතු වෙන්න පුළුවන්. මෙතනින් පස්සේ යොදවන මුදල 50% සිට 70% දක්වා ඔටෝමේටඩ් ට්‍රේඩින් වලට යනවා. ඒ වගේම 30% සිට 50% අතර ප්‍රමාණයක් රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලට එන්ඩොටෙක් ෂෙයාස් වලට යනවා 30-50% අතර දක්වා ප්‍රමාණයක්. ඒ අතර ප්‍රමාණයක් යනවා ඒ කටයුතු සඳහා. එතකොට රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ගැන කතා කරොත් එන්ඩොටෙක් ආයතනයේ සයන්ටිස්ට්ලා කියනවා දැනට තියෙන ට්‍රේඩින් ඇල්ගොරිතම්ස් වල පර්ෆෝමන්ස් එක 400කින් වැඩි කරන්න යාලා ලොකු චාන්ස් එකක් තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ දැනට තියෙන ප්‍රමාණය 4 ගුණයකින් වැඩි කරන්න අවස්ථාවක් තියෙනවා කියලා. මේ අවස්ථාවෙන් ප්‍රතිලාභ ලැබෙන්නේ ඔබ අපිටම තමයි. මොකද ට්‍රේඩින් ප්‍රොෆිට් එකේ පර්ෆෝමන්ස් එක වැඩි වෙනවා කියන්නේ එතනින් ලැබෙන ප්‍රතිලාභය වැඩි කියන එක. ඒකත් එක්කම විත්ඩ්‍රෝවල්ස් ගැන කතා කරොත් 70% ඔබට ඕනම වෙලාවක විත්ඩ්‍රෝ කරගන්න පුළුවන්. හැබැයි මෙතන මිනිමම් ගාණක් තියෙනවා. කලින් නම් තිබ්බේ මේ ගාණ ඩොලර් 50කට. හැබැයි දැන් ඔබට ඩොලර් 20 දුණත් ඔබේ විත්ඩ්‍රෝවල් එක කරගන්න පුළුවන්. ඒ වගේම ඉතුරු 30%න් 15% එන්ඩොටෙක් ආයතනයේ පර්ෆෝමන්ස් ෆී එක විදිහට යනවා. ඒ වගේම ඉතුරු 15% ජේසි මාකටින් ප්ලෑන් එකට යනවා. අපි දැන් වෙනකම් මේ ස්ලයිඩ් එක වෙනකම් කතා කරේ ඩොලර්ස් වලින්. එතකොට අපි රුපියල් වලින් කතා කරොත් මෙතෙන්ද විශේෂයෙන්ම කියන්න ඕන මෙතෙන්ද අපි ඩොලර් එකක් අරගෙන තියෙන්නේ රුපියල් 230ක් වගේ මුදලකට. මොකද දැන් රුපියලේ තියෙන අව ප්‍රමාණයත් එක්ක මේ ප්‍රමාණය ගොඩක් වැඩි. දැන් තියෙන්නේ රුපියල් 230කට නෙවෙයි ඊටත් වැඩිය වැඩිපුර. එතකොට අපි මෙතන කැල්කියුලේට් කරලා තියෙන්නේ ඩොලර් එකක් රුපියල් 230ක් වගේ ප්‍රමාණයක් අරගෙන. ඒ වගේම කියන්න ඕන මෙතනදී අපි යම් යම් උපකල්පන භාවිතා කරලා තමයි මේ අගයන් අරගෙන තියෙන්නේ.
කලින් කිව්ව විදිහටම එන්ටෙක් ආයතනයේ පහුගිය අවුරුදු 3-4ක කාලයක් තුල පර්ෆෝම් කරපු ඇල්ගොරිතම්ස් අරගෙන ඒකෙනුත් අඩුම අගේ විදිහට ඒ කියන්නේ 100%ක්වත් ඇනුවලි රිටර්න් එකක් ලැබුණොත් ප්‍රොෆිට් එක කොහොමද ඔබට ලැබෙන්නේ කියන උපකල්පනයේ මත තමයි අපි මෙතන මේ ගණන් හදලා තියෙන්නේ. ඒ වගේම ඔබ ඔබේ ට්‍රේඩින් ප්‍රොෆිට් විත්ඩ්‍රෝ නොකර හිටියෝ සමස්ත ප්‍රොෆිට් එක නැවත කැපිටල් එකට එකතු වෙලා එන සමස්ත මුදලටම තමයි නැවත ට්‍රේඩින් ප්‍රොෆිට් එක ලැබෙන්නේ. මෙතනදී ඔබ බැලුවොත් ඩොලර් 700ක් කියන්නේ රුපියල් වලින් 161,000ක්. හැබැයි මේ ගාන වෙනස් වෙලා තියෙනවා දැන් රුපියලේ තියෙන වටිනාකමත් එක්ක. එතකොට ඔබ ට්‍රේඩින් ප්‍රොෆිට් විත්ඩ්‍රෝ නොකර තියාගෙන ඉන්නවා නම් වසර 6ක් අවසානයේ 129,000කට වැඩිය වැඩි ප්‍රතිලාභයක් ඔබට මෙතනදී ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි මෙතනදී කතා කරන්නේ අවම ප්‍රමාණය ගැන. 100%ක perform එකක් ආවොත් ඔබට කොහොමද ප්‍රතිලාභ ලැබෙන්නේ කියන එක ගැන. හැබැයි මේක මීට වැඩිය වැඩි වෙන්න තියෙන හැකියාව ගොඩක්ම වැඩි. එතකොට එහෙම බලනකොට 129,000කට වැඩිය ප්‍රතිලාභයක් ඔබට වසර 6ක් අවසානයේදී ලබා ගන්න පුළුවන්. මේ විදිහට ඔබ යොදවන මුදල ඩොලර් 1500, ඩොලර් 3100, ඩොලර් 6300 වගේ ඔබ යොදවන මුදල වසර 6ක් අවසානයේදී මෙන්න මේ අගයන් බවට පත් වෙනවා. ඔබට මෙතනදී මේ ප්‍රොජෙක්ට් එකේදී බලා ගන්න පුළුවන් මුදලේ වටිනාකම අඩු වෙන කාලකදී ලැබෙන රිටර්න් එකත් ඒ වගේම ඔබට මෙතන ප්‍රතිලාභ ලැබෙන්නේ ක්‍රිප්ටෝ කරන්සි වලින්. එහෙම වුණොත් ඔබට ඔබ හිතන්න ඔබට කොච්චර ප්‍රතිලාභයක් මේ ටෙස්ට් ප්‍රොජෙක්ට් එක තුලින් ලැබෙනවද කියලා. අපි මුලින් කතා කරා ක්‍රිප්ටෝ වලින් ගනුදෙනු කරනකොට මුලින්ම අපි පොඩි පොඩි දේවල් ටිකක් ඉගෙන ගන්න ඕනි කියලා. ඔබට මේ දේවල් හදාගන්න ඩේටා කනෙක්ෂන් එකක් සහ ස්මාර්ට්ෆෝන් එකක් පමණක් තිබීම ප්‍රමාණවත්. ට්‍රෝන් ලින්ක්, බයිනන්ස් කියන ඇප්ස් ඉන්ස්ටෝල් කරගෙන ඒ හරහා කොහොමද ඔබේ ඩේස් පැකේජ් එක මිලදී ගන්න කියන එක සහ ඒ සම්බන්ධ ඩීටේල්ස් සියලු දේම අන්තර්ගත වීඩියෝ මේ වෙනකොට හදලා තියෙනවා. ඔබට ඒ හා සම්බන්ධ සියලු වීඩියෝස් බලා ගන්න පුළුවන් අපේ ඩයමන්ඩ් ටීම් Facebook group එකේ සහ YouTube channel එකෙන්. අපි දැන් chat එකට දාන්න Diamond Team Facebook group එකේ සහ YouTube channel එකේ links ඔබට ඒ හරහා සම්බන්ධ වෙලා මේ ගැන වැඩිදුරටත් විස්තර දැනගන්න පුළුවන්. මම දැන් කතා කරන්න යන්නේ ගොඩක් වැදගත් දෙයක්. ඒ වගේම විශේෂ දෙයක්. ඒ තමයි අපිට නැවතත් free daisy tokens දිනා ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඊට කලින් කියන්න ඕන daisy launch pad එක DCO launch pad එක සම්බන්ධව daisy tokens කියන්නේ මොනවාද? ඒ සම්බන්ධ සහ ඉදිරියේදී කොහොමද daisy tokens වල price එක වැඩි වෙන්නේ? ඒ සම්බන්ධව daisy tokens stake කරගෙන හිටියොත් ඔබට මොනවාද ඒකෙන් ලැබෙන ප්‍රතිලාභ? ස්ටේක් කර ගැනීම තුලින් ඔබට ලැබෙන ප්‍රතිලාභ මොනවාද සහ ඔබට අවශ්‍ය නම් ඔබේ යහළුවෙක්ට එහෙම නැත්නම් ඔබ අඳුරන කෙනෙක්ට ඔහුටත් මේ චාන්ස් එක ලබලා දීලා ඔහුත් එක්කම මේ කටයුතු වල නිරත වෙන්න හැකියාවක් තියෙනවා නම් ඔබට එතනදිත් ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. වැඩි විස්තර අපි ඉදිරියේදී ඔබත් එක්ක කතා කරන්න. මේ ස්ලයිඩ් එකෙන් තමයි මම මුලින් කතා කර විදිහට ෆ්‍රී ඩේසි ටෝකන්ස් දිනාගන්නේ කොහොමද කියන එක ගැන දැනගන්න පුළුවන් ස්ලයිඩ් එක. හැබැයි ඔබට මේ අවස්ථාව ලැබෙන්නේ සැප්තැම්බර් 22 වෙනකම් පමණයි. ඒක විශේෂයෙන්ම කියන්න ඕන ඩේසි ටෝකන්ස් මිලදී ගන්නේ නැතුව නොමිලේ ඩේසි ටෝකන්ස් දිනාගන්න පුළුවන් අවසාන අවස්ථාව තමයි මේක. එතකොට මෙතනදී මේ අවස්ථාව ලබා ගන්න නම් ඩේසි මෙම්බර් කෙනෙක් විය යුතුමයි. එතකොට ඔබ මෙම්බර් කෙනෙක් වෙනකොට මේ විදිහට ඔබට ඩේසි ටෝකන්ස් දිනා ගන්න පුළුවන් සහ
ඔබේ ටියර් එක අප් කරනකොට මේ වගේ මේ විදිහට 10 25 50 100 වගේ ඩේසි ටෝකන්ස් ඔබට ලබා ගන්න පුළුවන් නොමිලේ. මෙතනදී තව දෙයක් ලැබිලා තියෙනවා. ඒ තමයි අපිට මෙච්චර කාලයකට ලැබුණේ ට්‍රේඩින් ප්‍රොෆිට්ස් සහ එන්ටෝටෙක් ආයතනයේ ෂෙයාර්ස් වල රිටර්න් එක පමණයි. එතකොට නමුත් ඔබට තව චාන්ස් එකක් ලැබිලා තියෙනවා ෆ්‍රී ඩේසි ටෝකන්ස් ප්‍රමාණයකුත් මේ හරහා දිනා ගන්න. මෙතනදී ඩේසි ටෝකන් එකක් ඩේසි ටෝකන්ස් 10ක් ඔබට ලැබෙනවා කියන්නේ පොඩි ගාණක් වගේ පේනුණාට හිතන්න ඩේසි ටෝකන් එකක වටිනාකම ඩොලර් 30ක් වෙනකන් ගියොත් ඔබට මෙතනදී කොච්චර ප්‍රතිලාභයක් ලැබෙනවද කියලා ඔබටම බලා ගන්න පුළුවන්. අපි කතා කරනවා සැප්තැම්බර් 22 දක්වා සම්බන්ධ වෙන කෙනෙක්ට ලැබෙන්න පුළුවන් ප්‍රතිලාභ ගැන. දේශ ව්‍යාපෘතියක සම්බන්ධ වෙලා අවුරුද්දක් වගේ කාලයක් තුල ඔබට මේ තුලින් ලැබෙන ප්‍රතිලාභ ගැන මෙතනදී කතා කරමු. මම මෙතනදී ගන්නවා $11,700 පැකේජ් එක. එතකොට මෙතනින් 50%ක මේ $11,700 කියන පැකේජ් එකේ 50%ක් යනවා ට්‍රේඩින් වලට. ඒ කියන්නේ $6,350. මෙතනින් 100%ක රිටර්න් එකක් ලැබුණොත් මේ විදිහටම 100%ක රිටර්න් එකක් ලැබුණොත් අවුරුද්දක් තුල අවම ඔබට ලැබෙනවා $6,350. ඒ වගේම ඊළඟට ඔබ ටෝකන්ස් ටෝකන්ස් හම්බෙනවා ඔබට මෙතනදී 400ක්. මේ පැකේජ් එකට ඔබට ටෝකන්ස් හම්බෙනවා 400ක්. මේ ටෝකන් එකක වටිනාකම ඩොලර් 30ක් ඊළඟ අවුරුද්ද තුල ඩොලර් 30ක් වුණොත් ඔබට මෙතනදී ලැබෙනවා ඩොලර් 12,000ක ප්‍රතිලාභය. එහෙම වෙනකොට ඊළඟ කාරණාව තමයි ඉක්විටි ෂෙයාර්ස් කියන්නේ. එන්ඩෝටෙක් ආයතනයේ ෂෙයාර්ස්. මේ ෂෙයාර් එකක් ලබන අවුරුද්දේ පළවෙනි මාස 3 තුල ඩොලර් 50කට නිකුත් වෙන්න සූදානම් වෙලා තියෙන්නේ. ඒකත් අවම ගාණ. අවම අපිට බලන්න පුළුවන් ඩොලර් 50කට. එහෙම වුණොත් ඔබට මෙතනදී ලැබෙනවා ෂෙයාර්ස් 127ක්. මේ ෂෙයාර් එකක් ඩොලර් 50 ගානේ 127ක් කියන්නේ ඔබට මෙතනදීත් ලැබෙනවා ඩොලර් 6,350ක ප්‍රතිලාභයක්. ඩොලර් 12,700කින් ඩේසි වලට සම්බන්ධ වෙන කෙනෙක්ට අවුරුද්දක් ඇතුළත ලැබෙන්න පුළුවන් අවම ප්‍රතිලාභය තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ ඩොලර් 24,700ක්. ඔබ ගණන් හදලා බැලුවොත් ඔබට පෙනෙයි මෙතන තියෙන්නේ 100%ට 195ක රිටර්න් එකක්. මේකත් මතක තියාගන්න, මේක අවම රිටර්න් එක. සමහරක් දෙනෙක්ට මේ ව්‍යාපෘති ආරම්භ කරන්න ලොකු මුදලක් නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඩොලර් 12,700ක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබට හැකියාව තියෙනවා ඔබට හැකි පමණින් ඔබේ රිස්ක් කැපිටල් එක අනුව ඔබට ඩේසි ව්‍යාපෘතිය ආරම්භ කරන්න. ඒ විදිහට ආරම්භ කරන්න පුළුවන් විදිහ තමයි මේ දක්වලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ අවුරුද්දක් අවසානයේ ඔබට ලැබෙන ප්‍රතිලාභය. ඔබ ඉන්වෙස්ට් කරන ගාණත් එක්ක තමයි ඔබ කොපමණ මුදලක් ඩේසි ව්‍යාපෘතියට ඉන්වෙස්ට් කරනවද කියන ප්‍රමාණයත් එක්ක තමයි ඔබට රිටර්න් එක ලැබෙන්නේ. ඩොලර් 100කින් සම්බන්ධ වෙන කෙනෙක්ට ඩේසි ටෝකන්ස් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට තමයි ඔබට 100%කවත් ප්‍රතිලාභයක් ලැබෙන්නේ. හැබැයි ඊට පස්සේ තියෙන හැම ටී එකකටම 100%ට වඩා රිටර්න් එකක් අවුරුද්දක් තුලදී ලැබෙනවා. අවසාන ටියර්ස් වල ට්‍රේඩින් ප්‍රොෆිට් එක වැඩි. ඒ කියන්නේ 70%ක ට්‍රේඩින් 70%ක් ට්‍රේඩින් සඳහා යන නිසා එතනදී ඔබට ලැබෙනවා 210%කට අධික රිටර්න් එකක් මේ අන්තිම ටියර්ස් වලට යනකොට. මෙතෙන්දී අපි කතා කරන්නේ අපිට ලැබෙන අවම ප්‍රතිලාභ ගැන විතරයි. ටෝකන්ස් ගත්තත් ෂෙයාර්ස් ගත්තත් මේ වගේ නියම වටිනාකම
අපි කතා කරපු මිල ගණන් වලට වැඩිය වැඩි වෙන්න තියෙන චාන්ස් එක ගොඩක්ම වැඩි. එතකොට මෙතනදී අපි කතා කරනවා ඔබට තවත් ඉන්කම් එක වැඩි කරගන්න පුළුවන් ඔපෂනිටි එකක් ගන්න. ඔබට කැමති නම් පුළුවන් මේ අවස්ථාව තව කෙනෙකුට ලබා දෙන්න. ඔබට ඒ හරහා දේසි තුලින් ආදායමක් උපයන්න පුළුවන්. ඔබ සේල් එකක් කරලා ඊළඟ විනාඩිය තුලම ඔබේ කමිෂන් එක ඔබේ වොලට් එකට ලබා ගන්න පුළුවන් USDT විදිහට. මේ විදිහට තමයි ඔබට කමිෂන් එක ලැබෙන්නේ. ඩිරෙක්ට් සේල් එකකට 9%කට වැඩි කමිෂන් එකක් සහ ටීම් සේල් එකකට 4%කට වැඩි කමිෂන් එකක් ඔබට ඉන්ස්ටන්ට්ලි ඔබේ වොලට් එකට ලැබෙනවා. වැදගත්ම කාරණය තමයි ඔබ ඩේසි හරහා සම්බන්ධ වුණ කෙනෙක් ඔබ හරහා සම්බන්ධ වුණ කෙනෙක් ඔහුගේ ට්‍රේඩින් ප්‍රොෆිට්ස් එක ට්‍රේඩින් ප්‍රොෆිට් විත්ඩ්‍රෝ කරනකොට එතනින් 3.5%ක මුදලක් ඔබේ වොලට් එකට එනවා. එතනින් එහාට ඔහු හරහා සම්බන්ධ වෙලා ඉන්න පිරිස විත්ඩ්‍රෝ කරනකොට ඔබට එනවා 1%ක කමිෂන් එකක්. ඔබේ ට්‍රෝන්ඩින් වොලට් එකට එසැනින් එනවා. මේ හැම ප්‍රතිලාභයක්ම ඔබට ලැබෙන්නේ මේ සේල්ස් කමිෂන්ස් වලට අමතරව. එතකොට ඔබට බලා ගන්න පුළුවන් මෙතන තියෙන්නේ පැසිව් ඉන්කම් මෙතඩ් එකක්. ඔටෝමේටඩ් ට්‍රේඩින් වලින් සහ ඉන්ස්ටන්ට් සේල් වලින් ඔබට පැසිව් ඉන්කම් ලබා ගන්න පුළුවන් වගේම ටෝකන් සහ ෂෙයාර්ස් වලින් ඒ හැම එකකින්ම ඔබට ලැබෙන්නේ ඉතාමත් ඉහළ ප්‍රතිලාභයක් මේ ව්‍යාපෘතිය තුලදී. සෙෂන් එකේ අවසානයේට මම දෙයක් කියන්නම්. මේක කියන්නේ මම නෙවෙයි, ලෝක ප්‍රසිද්ධ ඉන්වෙස්ටර් කෙනෙක් තමයි මේ කතාව කියන්නේ. If you don't find a way to make money while you sleep, you will work until you die. ඔබ නිදා සිටින විට ඔබට මුදල් එන ක්‍රමයක් සොයාගත්තේ නැත්නම් ඔබ ජීවිතයේ අවසාන වෙනකම්ම ඔබට වැඩ කරන්න සිදු වේවි කියලා තමයි ඔහු මේකෙන් අදහස් කරන්නේ. අද දවසේ මම ඔබත් එක්ක කතා කරා දේසි ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ ලැබෙන ආකාර කිහිපයක්ම ගැන. ඒ වගේම කොයිතරම් ප්‍රතිලාභයක් ඔබට මේ හරහා ලබා ගන්න පුළුවන්ද කියන එක ගැන. ඒ වගේම පැසිව් ඉන්කම් මෙතඩ්ස් ගැන. ඔබට මේ අහන ලැබුණේ ඔබට ලැබුණු හොඳම ඔපචුනිටි එක වෙන්න පුළුවන්. ඒ නිසාම මේ අවස්ථාව මගහැරගන්නේ නැතුව මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා ඔබ හැමෝ දෙනාටම ආරාධනා කරනවා. එහෙනම් සෙෂන් එකේ ඊළඟ දවසේ සඳහා ආරාධනා කරනවා කසුනායට. Thank you. Thank you, Shalini. I think වෙනද වශයෙන්ම ඔබත් එක්ක ඒ අදහස් ප්‍රකාශ කරේ දී ප්‍රොජෙක්ට් එකෙන් ඔබට ලබා ගත හැකි ප්‍රතිලාභ ගැන කතා කරේ ශල්ිනී. ඔබ හිතන ඇත්තේ ශල්ිනී ගැන මම කිව්වා අවසානයේ මම කියන්නම් කියලා. ශල්ිනී කියන්නේ කවුද කියලා? ශල්ිනී කියන්නේ තාමත් වයස අවුරුදු 18ක පොඩි කෙල්ලෙක්. ඉතින් ඔබට කතා කරන වෙලාවේදී ඒක දැනෙන්න තිබී ඇති මොනතරම් කොන්ෆිඩන්ස් සහ හරිම අවශ්‍ය තොරතුරු ටික අවශ්‍ය ආකාරයට ඔබත් එක්ක ප්‍රකාශ කරා සම්බදා ගත්තා. ඒත් එක්කම පොඩක් පැහැදිලිව තේරෙන්නේ නැති දේශීය ඔපෂනිටි එක හරහා කෙනෙකුට ඈර්න් කරන්න තම කෙනෙකුට ප්‍රෙෆර් කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. මේක ඔප්ෂනල් කාරණයක්, කැමති කෙනෙකුට කරන්න පුළුවන්. මොකද තමන්ට පැහැදිලිවම මේ සැප්තැම්බර් 22 දක්වා ඉතාමත් හොඳ අවස්ථාවක් තියෙනවා. ඒ තමයි තමන් යොදවන මුදල වගේ ත්‍රිගුණයක අවම ප්‍රතිලාභයක් ලබා ගන්න අවුරුද්දක වගේ කාලයක් ගත. ඉතින් එතනොත් එහාට කියලා තවකට අවශ්‍ය නම් මේ වගේ ඔප්ෂන් එකක් සාමාන්‍යයෙන් සෑහෙන කාලයක් කරන් තමයි ලෝකේ ඇති වෙන්නේ. ඒ නිසාම ඒ ඇති වුණ දේවලුත් එක බලුවට පස්සේ ඔබට ඒකෙන් ප්‍රතිලාභයක් ලබා ගන්න පොදුම අවස්ථාවක් මම මේක තවත් කෙනෙකුට පැහැදිලි කරලා දෙන එක. ඉතින් මේ කාරණේ හරහා ඔබට අමතරව ආදායමක් ලබා ගන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් ශල්ිනී කියපු දෙයට මම තව කරුණු දෙකක් විතර එකතු කරන්නම්. ඒ තමයි කෙනෙකුට හිතෙන්න පුළුවන්
අතන දැන් මේ DC token එක කියලා තරම් වටිනාකමක් වැඩි වෙන්නේ කොහොමද කියලා. ඒක නත් පොඩ්ඩක් මම කියලම පැහැදිලි කරලම පෙන්නලා ඉන්නම් කියලා හිතනවා. right. මේ තියන්නේ ඔබ අපි හැමෝම දන්න Binance කියන platform එක. ඒත් Binance platform එකේ Binance launch pad එක, basic launch pad එක වගේම Binance එකේ Binance තමයි අපි දන්නවා Binance coin එක තමයි පාවිච්චි වෙන්නේ utility token එක වශයෙන්. ඉතින් Binance token එක ආවේ 2019 ජනවාරි වල. එතකොට එක token එක වටාකම daisy token එක වගේම daisy token එකත් අර ශල්ලි කිව්වා වගේම ඩොලර් 5කට ආසන්න ගානකට තමයි අපි ගණන් බලලා තිබුණේ. නමුත් අවසානයේ 19 ගානක් ගියා. දැන් මේ වෙනකොට ඩොලර් 5 ආසන්නේ තියෙනවා daisy token එක. එතකොට daisy token එක Binance token එක වගේම 5 දශම ගණන් වල ඒ range එකේ තමයි ආපු ගමන් ඉබිලා තිබෙන්නේ. ඊට පස්සේ launch pad එක පැමිණීමත් එක්ක මාස 6ක වගේ කාලයක් ඇතුළත Binance coin එක ඩොලර් 40කට යනවා. මේ දක්වලා තියෙන්නේ පහුගිය 2019 මාස 3 මාස 6 ඇතුළත සිදු වුණු කාරණයක්. ඉතින් ඔබට තේරෙනවා ඇති daisy token එකක් උත් මේ ආකාරයෙන්ම මාස 6කට වඩා අඩු කාලයක් තුළ සෑහෙන ලොකු potential එකක් තියෙනවා. සෑහෙන ලොකු හැකියාවක් විභවයක් තියෙනවා. ඩොලර් 30කට ඩොලර් 40කට යන්න මාස 6කට වඩා අඩු කාලයක් තුළ. ඉතින් මේ අපි කතා කරන්නේ facts තියාගෙන, ඒ කියන්නේ කරුණු කාරණා තියාගෙන. ඉතින් මේ හරහා තමයි අර ශල්ලි පෙන්න ආකාරයට අපිට මේ daisy token මේ වෙලාවේ නොබලේ දිනා ගන්න පුළුවන් කම මේ දැක් ලැබිලා තියෙනවා. ඉතින් ඒකට සම්බන්ධ වුණ කෙනෙක්ට සෑහෙන ලොකු ප්‍රතිලාභයක් අවුරුද්දකට වඩා අඩු කාලයක් තුළ ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම තව එක කාරණයක් මම ඔයාලට පෙන්නන්න ඕනේ. ඒ තමයි අපි කතා කරා Introdex shares වලට සම්බන්ධ වෙන්න පුළුවන්. Introdex shares වලට සම්බන්ධ වෙනවා කියලා කියන්නේ මම පෙන්නලා ඉන්නම්. මේ තියෙන්නේ අපි දන්නවා Introdex කියන ආයතනය high-tech company එක. ලෝකේ තියෙන ප්‍රධාන බලය සාක්ෂි නැති ඉහළින් තියෙන company එක. ඒක මේ තියෙන්නේ ලෝකේ high-tech companies වල කියන shares වල වටිනාකම. Amazon අපිට පේනවා ඩොලර් 3350. ඊට පස්සේ 3,231. ඔබට තේරෙනවා ඇති අපි කතා කරේ Introdex ආයතනයකදී අපිට ඩොලර් 50ක වටිනාකමක් ගැන අපි කතා කරා. ඒවනම් එතනින් එක නතර වෙන්නේ නැහැ. බොහොම ඉක්මනට Introdex එකක් ඩොලර් 100කට යයි. ඩොලර් 200කට යයි. ඩොලර් 500කට යයි. ඩොලර් 1000කට යයි. ඒකට පැහැදිලි කලින් ඒ වගේ සිදුවන අවස්ථාවල් අපිට පැහැදිලිවම පේන්න තියෙනවා. ඉතින් මේ විදිහට බැලුවාම ඔබ අත ගහන්න හදන්නේ තාමත්ම වැදගත් ඉන්ඩස්ට්‍රි එක. අපි කතා කරන්නේ හැම වෙලේම අවම දැන සිට. අපි කතා කරා ට්‍රේඩින් ප්‍රොෆිට් Introdex ආයතනයේ දින ට්‍රේඩින් ප්‍රොෆිට් උඩ කියලා බලුවොත් 800ක ඇනුවල් රිටර්න් එකක් තියෙන ට්‍රේඩින් ඇල්ගොරිතම්ස් තමයි එතන ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ. අපි කතා කරේ 100ක්. තාමත්ම අලුත් ට්‍රේඩ් එකකින් අප්‍රහම වුණත් කොච්චර ප්‍රතිලාභයක් ලැබෙයිද කියන්නේ. ඊට පස්සේ අපි කතා කරා daisy token එකක්. daisy token එකක් ඉදිරි අවුරුද්දක කාලය පුරාවට ඩොලර් 30කට වගේ යයි කියලා අපි ගණන් හදලා කතා කරේ. ඉතින් daisy token එකක වටිනාකම Binance coin එක වගේ හා සම්බන්ධ කරලා බැලුවට පස්සේ පොඩ්ඩක් තේරෙනවා මාස 6ක කාලෙකින් Binance coin එක ගිහිල්ලා තිබුණා ඩොලර් 40කට. එවන අපි මේ කියන කාරණය වෙන්න පුළුවන් ඉතාමත්ම ලොකු හැකියාවක්. අවසාන වශයෙන් කතා කරා Introdex ෂෙයාර් සම්බන්ධයෙන් හොඳ අපි මම හිතනවා අපට තේරෙන්නේ නැති කියලා මේ වෙලාවේ සැප්තැම්බර් 21 දක්වා සම්බන්ධ වෙන කෙනෙකුට daisy tokens නම්ලේ ලැබෙනවා, ට්‍රේඩින් ප්‍රොෆිට් එක කොහොමද ලැබෙනවා, අනිත් පැත්තෙන් Introdex shares වලට සම්බන්ධ වෙන අවස්ථාවක් ලැබෙනවා. මේ Introdex shares ලබන අවුරුද්දේ 2021 අවුරුද්දේදී ඔබට පළවෙනි කාර්තුව තුළ කියන්නේ පළවෙනි මාස 3 තුළ තමයි ලබා ගන්න හැකියාව තිබෙන්නේ. ඉතින් ඒ Introdex shares වල වටිනාකම ඩොලර් 50කට එන එක සෑහෙන වේගින් වැඩි වෙන්න තියෙන හැකියාව ඉතාමත් වැඩි. මෙන්න මේ කනට උක්කමත් එක බැලුවා වුණත් ඔබට තේරෙනවා කොපමණ විදියට රිටර්න් එකක් ලබා ගන්න පුළුවන්ද? වැදගත්ම දේ ඔබ මිලදී ගන්නෙ සහ අපට ලැබෙන USDT වලින් ප්‍රතිලාභින්. USDT කියලා කියන්නේ ක්‍රිප්ටෝ කරන්සි එකක් ඩොලරේ වටිනාකමට සමානව තියෙන. ඉතින් අපි දන්නවා එන්ඩෙන් අපි රුපියල්ට සාපේක්ෂව ඩොලරේ වටිනාකම වැඩි වෙමින් යනවා. ඒ කියන්නේ එතනත් අපට ලොකු ප්‍රතිලාභයක් තිබෙනවා.